ஐவோன் வணக்கம், குட் மார்னிங், அஸ்ஸலாமு அலைக்கும், சுபோதாசனாக திறனாருணாத்தை கதைகது என்ன அது விசேஷ தவசாக ஒப்பு தானவா அது மார்க்க ததவதையாக கொழும்பு ராஜகிரி ஆசிரித பிரதேசங்களில் அதிவென்ன புலுவான் கீழே தனட்டமாக தனத்துரு அங்க வளர்த்தியனும் விலாசன நிவேதனை கொத்கலத்தினோ ரத்தவாகன போலீசிய இவகையும் தமாய் அத்தவச லோக ஜனாவாச தினைய தின தவச அதாவது பலமு ஜாத்திக புவாத் பாத்திர பிரதான சிராசல விதராக்மனமே இதனை நேஹாட்டகிய அத்தன 24 அப்பே நாளிக்காவே தொரத்துருத் இவகையும் அத்தன விபடவிய தொரத்துருத் தெக்கை மே புவாத் பாத் சமாலோஜனை மெதனின் ஆரம்ப கிறான் அது முனின் அப்ப ரச புவாத் பாத்த உப்புட்டா தாக்கணும் ரஜே புவாத் பதாக் விதிகிட்ட 2019 ஜனாதிபதி வர்ணய ஜனபதி வென் 41 அத நம் தேதி பிரதான சிராசலே ஓன்கே ஏ இத்திஹாசே வடிம பிரிச சக திகம சந்த பத்திரிக்காவ மெவர ஒப்பட்ட லபேவி ஹிட்டபு ஜனாதிபதி அகமதி விபாக்ஷ நாயக்கவரும் நதி சட்டனாக் மேக இத்திஹாசே பலமு அதாவட்ட இவாகிம பாக்ஷ தாசையை ஸ்வாதீன கண்ணாயம் விசிபாய் வசர விசகட பசு காந்தாவாக் ஜனாதிபதி வன்னேடி திரிபாத்தினுவா மே இத்திஹாச கதவென்னே எனிசாய் பலமு வரட்ட ஜனாதிபதி வரேகுகே புதேக் மெவர ஜனாதிபதி வர்ணேடி திரிபாத்தினோ எயாத் விசேஷாய் கெசே வித்தத் ருபியால் கோட்டி சீயக அதிரேக பராக் பிறக்கியூ காண்டவடா தரான்னட சித்தவினோ ஏ குமக் நிசாவாத் நிவை மெவர மே இதிரிபாத்தின் அபேக்ஷக்கியான்கே கணன வடிவீம சா அபேக்ஷக்கியான் பிரமானே வடிவீம தெக்க அத லங்கா தீபப்புவாத் பதே பிரதான சிரசலையாத் ஏ 2019 ஜனாதிபதி வர்ணய சதா அப்பமுதால் தம்பாத் கரதீமட திபூ காலே ஈயே மத்தியான 12 அவசன்னுனா ஏவன விட அபேக்ஷக்கியோ 41 தினைக்கு மெவர ஜனாதிபதி வர்ணய சதா இதிரிபாத்தின் பவ நிலவசின் பிரகாஷகலா ඒ අනුව තමයි පිළිගත් දේශපාලන පක්ෂ 16ක් ස්වාධීන පක්ෂ අපේක්ෂකයෝ 17 දෙනෙක් වෙනත් දේශපාලන පක්ෂවලින් අපේක්ෂකයෝ 5 දෙනෙක් මෙවර ජනාධිපති වර්ණය සඳහා අපමුදල් තැන්පත් කරන්නේ ඊයේ විතරක් අපේක්ෂකයෝ 5 දෙනෙක් අපමුදල් තැන්පත් කරා ඒ අතර හිටියා නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාරය එල්.එම්. හිස්බුල්ලා මහතා හිටපු උතුරු පළාත් මන්ත්‍රී කේ සිවාජිලිංගම් අපමුදල් තැන්පත් කළ අපේක්ෂකයන් අතර වෙනවා මේ අතර මෙරට මෙවර ජනාධිපති වර්ණ ඉතිහාසයේ වැඩිම අපේක්ෂකයන් සංඛ්‍යාවක් ඉදිරිපත් වන මැතිවරණයේ විදිහට මේ මැතිවරණ ඉතිහාසය ගත වන බව අද දවසේ වාර්තා කරනවා ඩේලි මිරපුවත් පතේ ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන්නේ තේයි 41 ප්ලේස් ඩිපොසිට් ෆෝ ප්‍රෙසිඩෙන්ෂල් ෆෝල් වාර්තාක නොමිනේෂන් ෆ්‍රොම් 9 ටු 11 ටුඩේ ඒ අනුව මේ කෙටි කාලය තුල තමයි අනිවාර්යයෙන්ම ජනාධිපති වර්ණය සඳහා ඉදිරිපත් වන අයගේ නාම යෝජනා බාර දීම සිද්ධ වෙන්නේ ඒ අනුව ශ්‍රී ලංකාවේ 7 වැනි ජනාධිපතිවරයා වශයෙන් තෝරාපත් කර ගැනීමට 7 වැනි ජනාධිපතිවරයා ලෙස පුද්ගලෙක් තෝරාපත් කර ගැනීම සඳහා අද දවසේ නාම යෝජනා කැඳවන රාජකීය පිහිටි මැතිවරණ කොමිෂන් සභා කාර්යාලයේදී ඒ අනුව උදෑසන 9 ඉඳලා පෙරවරු 11 දක්වා ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම සිදු වෙනවා මේ අවස්ථාවේ අපේක්ෂකයන් විසින් වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන්නට ඕන ඒ තමයි දැනට තියෙන තත්ත්වෙදිම අපි බලමු මොකද සිද්ධ වෙන්නේ කියලා මේ දෙකම ඒකම මම තව දුරටත් තොරතුරු කීපයක් තියෙනවා කියන්න මම ඒ ටිකක් කියන්නම් අද දවසේ ඩේලි එෆ්ටීඑෆ් පුවත්පත දිවයින පුවත්පත ප්‍රධාන සිරස්සලේ වාර්තා කරන්නේ මේ ගැන නාම යෝජනා බාර ගැනීම අද පෙරවරු 11ට අවසන් ජනාධිපති වනට අපේක්ෂකයෝ 41යි තමත් කෙටි කාලයක් තුල මුහුණතින් විද්‍යාමාන වන කරුණු ටික බලාගෙන මැතිවරණ කොමිෂමේ සමාජිකයන්ට සිද්ධ වෙනවා මේ කට්ටියට අනිවාර්යයෙන් නාම යෝජනා බාර ගැනීම හෝ ප්‍රතික්ෂේප කිරීම සිද්ධ කරන්න අපේක්ෂකයන් විසින් සිය වත්කම් බැරකම් ප්‍රකාශ බාර දිය යුතුයි ඒ වගේම එක්සත් ජාතික පක්ෂයේ සජිත් ප්‍රේමදාස මහතා ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසාන නායක මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා අද දින නාම යෝජනා ලබා දෙනවා මෙලෙස බාර දෙන නාම යෝජනා වෙනුවෙන් පෙරවරු 9 සිට 11 30 දක්වා කාල සීමාව තුළ විරෝධතා තියෙනවා නම් ඉදිරිපත් කරන්න පුළුවන් ඒ වගේම නාම යෝජනා පත්‍ර බාර දුන්නෙන් පස්සේ අදාළ තාක්ෂණික කරුණු සැලකලා බලලා විරෝධතා සැලකිල්ලටගෙන මේ නාම යෝජනා පත්‍ර පිළිගන්නා බව මැතිවරණ කොමිසම සඳහන් කරනවා ඒ වගේම නාම යෝජනා බාර දීම සිදු වන අද දවසේ මැතිවරණ කොමිෂන් සභාව විශේෂයෙන් සඳහන් කර තිබෙනවා මේ අතර යම් කිසි ආකාරයක යම් ආකාරයකින් ගැටලුකාරී තත්ත්වයක් මතුවෙන්නට පුළුවන් විශේෂයෙන්ම ගමන් කිරීමේදී අසල රථවාහන සැලැස්මේ අද ඩේලි මිරපු අත්පත වාර්තා කරන්නේ ඒ සම්බන්ධයෙන් තොරතුරු වාර්තාව ඒ අනුව මම උපුටා දක්වනවා මේ උපශීර්ෂ වාර්තාව ස්පෙෂල් ට්‍රැෆික් සිකියුරිටි ප්ලෑන් නියර් ද ඉලෙක්ෂන් කමිෂන් ඔෆිස් ටුඩේ වාර්තාව ගෙනෙන්නේ අනුව මේ අවට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක වෙනවා කියලා ඒ රථවාහන සැලැස්ම සම්බන්ධයෙන් ඔබ දැනුවත් කර යුතු හින්දම මම හිතනවා එවෙනුවෙන් අවධානය යොමු කළ යුතුයි කියලා කෙසේ වෙතත් විශේෂ රථවාහන සැලැස්ම හෙට පෙරවරු 6 සිට අද පෙරවරු 6 සිට ක්‍රියාත්මක වෙනවා මීට අමතරව ආරක්ෂක රාජකාරී සෝදිසි කිරීම සඳහා පොලිසිය නිලධාරීන් 1200ක් යොදලා තියෙනවා පොලිසි විශේෂ කාර්ය බලකාය මේ කාල සීමාව තුළ මේ ආරක්ෂාව බාරගෙන තිබෙනවා මේ කලාපය තුළ ඒ අනුව ඔවුන් විසින් මේ ආරක්ෂක සැලසුම් සියල්ල සිදු කරනු ඇති විශේෂයෙන්ම පොලිසිය නිලධාරීන් යොදවා තිබෙනවා ආවේක්ෂණ රාජකාරී සඳහා බුද්ධ්‍යංශ නිලධාරීන් සේවයට එකතු කළ තියෙනවා විශේෂ රථවාහන සැලසුම නිසා පොලිස් රථවාහනාංශ නිලධාරීන් 500ක් පමණ රාජකාරී සඳහා මේ ස්ථානයට යොදවා තිබෙන බව වාර්තා වෙනවා
ඒකම අද අරුණ පුවත්පත රාජකීය පාරවල් ඇරෙන්නේ කොහොමද වැහෙන්නේ කොහොමද කියලා ඔවුන්ගේ උපශේෂ වාර්තාවේ ගිනෙනවා. ඒකම වීඩියෝ දර්ශනයක් සමග මේ වන විට තත්ත්වය මේ අද උදෑසන මේ වන විට තත්ත්වය ඔබට අපි ගෙනින්න සූදානම් මෙතන. ජනාධිපතිවරණයේ නාම යෝජනා බාර දෙන රතවාහන සලස්ම ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහට. අද පෙරවරු 6 ඉඳලා ආයුර්වේද වටරවුමේ වැලිකඩ හන්දිය දක්වා කොළඹ දෙසින් එන වාහන පිටවීම නතර කරලා තියෙනවා. ඒත් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුළු වන වාහන වලට පැමිණීමේ හැකියාව තිබෙනවා. ඒ වගේම ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹට ඇතුළු වීමට මන්තිරු 3න් මාර්ගයේ මැද ඇති මන්තිරු 2 කොළඹට පැමිණෙන වාහන සඳහා වෙන් කරලා තියෙනවා. ඔබට මේ දර්ශනත් එක්ක යම්කිසි අවබෝධයක් ලබා ගන්නට පුළුවන්. ඒ වගේම වම්පසින් තිබෙන මන්තිරු වල අපක්ෂා අපේක්ෂකයන් පැමිණෙන වාහන වලට වෙන් කරලා තියෙන්නේ. ඒ වගේම ගමන් කරන ආධාරකරුවන් වාහන අතුරින් සැහැල්ලු වාහන ජනාධිපති විද්‍යාල ක්‍රීඩා පිටිය වෙනතෙක් ආධාරකරුවන් පැමිණෙන බස් රථ ලේක් ඩ්‍රයිව් වෙත යොමු කරනවා. ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ කොළඹින් පිටවීමට තිබෙන කොටස මන්තිරු 3කින් සමන්විතයි. එහි රැඳී සිටීම සඳහා වෙන් කරලා තියෙනවා විශේෂයෙන්ම ආධාරකරුවන් සඳහා. පරණ කෝට්ටිපාර සම්බන්ධයෙන් වන වාහන වැලිකඩ හන්තිය ඉඳලා ආයුර්වේද වටරවුම දක්වා කොටසේ කොළඹ දෙසට ඇතුළු වීම නතර කරලා තියෙන්නේ. ඒ වගේම කොළඹින් පිටවන වාහන සඳහා පරණ කෝට්ටිපාරේ වම්පස මන්තිරු 2 විවෘත කරලා තියෙනවා. මේ මාර්ගයේ පරණ කෝට්ටිපාරට කොළඹට ඇතුළු වන කොටසේ මන්තිරු 2ම ආධාරකරුවන්ට රැඳී සිටීමට වෙන් කරලා තියෙනවා. ඉතින් රාජකීයවට පාරවල් ඇරෙන්නේ වැහෙන්නේ ඔහොම අද උදෑසන ඔබ දැක්ක ඒ අනුව මෙවන්ට පාරවල් වෙන් කරලා තියෙනවා. ඒ අනුව යකඩ වැටවල් යොදලා තියෙනවා. ඒ අනුව එහාට මෙහාට ආධාරකරුවන්ට එන්න බෑ. ඉතින් අපි දිනුනුයි කියලා පෙන්වන අවස්ථාවක් තමයි දැන් මේ ප්‍රදේශේ පාසල් 3කට සිද්ධ වුණා. පාසල් වසා තබන්න මේ දරුවන්ගේ අධ්‍යාපනය අද දවසේ නවතිනවා. ඉතින් අපි දිනුනු නම් දිනුනු ලක්ෂණ ගති ලක්ෂණ පෙන්වන්නේ කොහොමද? මොකද අපි කියන්නේ ආධාරකරුව කිසිම කෙනෙකුට අපේක්ෂකයක් අරේ තියාගෙනවක්වත් හෝන් ගගහවක්වත් වාහන අරගෙනවක්වත් පාරිනාම යෝජනා දුන්නෙන් පස්සේ පෙළපාලියාම තහනම්. නීතියත් එසේනම් සිදුවේ යුත්තේ එයත් සිදුවේ යුත්තේ එයත් නම් මේ බොරුවට හෝන් ගහගෙනවිල කෑගෝ ගහගෙනවිලිවල්ලා මේ ළමයින්ට පාර යන්න නැති කළා. කොළඹ නගරේ ජීවත් වෙන මිනිසුන්ට පාර යන්න නැති කළා. ඒ මිනිසුන්ගේ වාහන ටික හිර කළා, තදබදයක් ඇති කළා. මෙහෙම පොලිසියට විශේෂ ආරක්ෂාවල් දාන්න දෙයක් නැහැ. වෙන රටක ඡන්දයක් තියෙන දවසටවත් ඡන්දයක් තියනවද කියලා බලා ගන්න බෑ. සාමාන්‍ය දියුණු රටවල අපේ රටේ නාම යෝජනා දෙන දවසටත් හෝන් ගහගෙන කෑ ගහගෙන විකාර කරන කට්ටිය ඉන්නවා. ඒකේ ප්‍රතිඵල තමයි අපි මේ අද දවසේ භුක්ති විඳිනුම් ඇත්තේ. ඉතින් කවුරු කොහොම පක්ෂ විදියට කිව්වත් ඒ අය ඒ විදියට කතා කරා. මේ සියල්ල කරා. අපිට කියන්න තියෙන සරල කතාව ඔන්න ඔච්චරයි. අපි මේ එක්කම යනවා. අද එතනින් එහාට උපශීර්ෂ වාර්තාවක් එකක් තමයි ජනාධිපතිවරණ අපේක්ෂක කැපමුදල වියදමින් 10%ක් හෝ මිලියන 5 දක්වා වැඩි කළ යුතුයි. පෞද්ගලික වාසි වෙනුවෙන් අපේක්ෂකයන් ඉදිරිපත් වීම ජනතා මුදල් අපතේ යමක් වෙනවා. ඉතිහාසයේ වැඩිම පිරිසක් මෙවර ජනාධිපතිවරණ ඉදිරිපත් වන වෙලාවේ මේ ගැන මේ කතාව ගෙනෙන්නේ. ඒ අනුව මේ කතාව උපශීර්ෂ වාර්තාව උපුටා දැක්වීමේ වැදගත්කම මෙන්න මෙහිමයි. විශේෂයෙන් මැතිවරණ නිරීක්ෂණ සංවිධාන කියන්නේ ජනාධිපතිවරණය සඳහා මෙවර ඉදිරිපත් වන මේ සියලු අපේක්ෂකයන් අපේක්ෂක විදිහට එන්නේ ඇයි? මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන මේ අපේක්ෂකයෝ අපමුදල් තැන්පත් කිරීම සම්බන්ධයෙන් කළ විමසීමේදී පෙන්නේ දේශපාලන පක්ෂ ස්වාධීන කණ්ඩායම් ලෙස ජනාධිපතිවරණ ඉදිරිපත් වීමේ ප්‍රජාතන්ත්‍රවාද සම්බන්ධයෙන් කතා කිරීමේදී සුභවාදී තත්ත්වයක්. නමුත් පසුගිය මහමැතිවරණයේදී අම්පාර දිස්ත්‍රික්කය සඳහා ලබා දුන් මැතිවරණ පත්‍රිකා වඩි ගණනක් දිග වූ බව අප දන්න කාරණය. ඒ ආකාරයට මෙවර ඉතිහාසයේ මේ ඡන්ද පත්‍රිකාව ජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවත් දිග වෙනවා. මේව නිෂේධනාත්මකව දකින්න ඕන දේවල්. සමහර දේශපාලන පක්ෂවල සිටින්නේ සැමියයි බිරිඳයි විතරයි. ත්‍රිවිල් එකක පටවගෙන යන පුළුවන් පක්ෂේ ඉන්න කට්ටියව. එක්ක දුවලා දෙන්නයි තාත්තයි විතරයි. මේ සමාජිකයෝ ගන්න. ඉතින් මේ අපේක්ෂක අතර අපේක්ෂකෙන් ප්‍රතිරූපේ ඉන්න පුළුවන් කියලා හිතන ප්‍රතිරූප නංග ගන්න පුළුවන්. හුතු ජනප්‍රියත්වයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම කොහේ හරි දේශපාලන රටකට යනකොට ඒ ගැන කතා කරලා යන්න පුළුවන්. Tamanda විශේෂ ගුවන් ගමන් බලපත්‍රයක් එහෙම ලබා ගන්න පුළුවන්ද කියලා බොහෝ දෙනෙක් උත්සාහ කරනවා මේ වෙනුවෙන්. ඉතින් මේවා තමයි මේගොල්ලෝ මේ හුදු වාසි වෙනුවෙන් තමයි මේ අය ඉදිරිපත් වෙන්නේ. ඉතින් ඕනම රටක ජනාධිපතිවරණ ඉදිරිපත් වන පුද්ගලයෙක් කියන්නේ ලෙහෙසි පහසු කෙනෙක් නෙමෙයි කියලානේ. හැබැයි අපේ නම් පඳුරකට පයින් ගියාම විසි වෙනවා ජනාධිපතිවරණ ඉදිරිපත් වන කට්ටිය. තාත්තයි දුවල දෙන්නගේ ඉන්න පක්ෂ තව පක්ෂ. ඉතින් මේ අතර අපි එනවාද තව උපුටා දක්වන්න ප්‍රධාන චාරූප වාර්තා සමග තවත් කතාවක්. මහජන වේදිකාව පැතුණා. මහජන වේදිකාවේදී සජිත් අනුරකුමාර හමුවක් සිද්ධ වුණා. මේ ඒ හමුව චාරූප වාර්තාවේ ගෙනෙන්නේ මෙවර ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන සියලු අපේක්ෂකයන් එකම වේදිකාවට ආව සිය ප්‍රතිපත්ති ප්‍රකාශයන් ඉදිරිපත් කරන්න. ඒ සඳහා මාර්තු 12 ව්‍යාපාරයේ සංවිධානය කළ මහජන වේදිකාව වැඩසටහන කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්ුණා. එම වැඩසටහනට සහභාගී වූ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස, ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුරකුමාර දිසානායක මහතා සුහද කතාබහගේදී සිටියා. අද දවසේ මේ වාර්තාවේ දක්වා තිබෙන්නේ ලංකාදීප පුවත්පති ඒ සම්බන්ධ තොරතුරු වාර්තාව. හැබැයි ඔවුන්නාවට ගෝඨාභය රාජපක්ෂ මහත්මයා මේ සඳහා වෙන්නේ තවමත් අවසන් නැති හින්දා මේ වෙනුවෙන් සඳුදා වෙනකන් අප නාම යෝජනා බාරගත්තයින් පස්සේ තමයි
එනවද නැද්ද කියලා තීරණයක් දෙන්න පුළුවන් කියලායි ඩලස් සලහප්පෙරු මහත්මයා සඳහන් කළේ. ඒ කියන්නේ සඳුදා වෙනකනොත් ඒ කියන්නේ අද වෙනකනොත් ෂුවර් නෑ කියන එකද ඉන්න පුළුවන් වේද කියන එක. මොකද රාජිත සේනාරත් මහත්මයා තමයි ඉස්සරහට වෙන්න යන දේවල් කියන්නේ. ඔන්න අපේ හිට දෙන්නෙක් යනවා නඩුවක් දාන්න කියලා කිව්වා වගේම දෙන්න ගිහිලා නඩුව දැම්ම පහුගිය දවසක වියන්ගොඩ මහත්මයා තේනුවර මහත්මේ. අද තවත් මොනවා හරි බාල්දියක්වත් දාන්න දන්නේ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පාර්ශවයට. ජවිපේ ගෝඨාභයට එරෙහිව නඩු දානවා. එහෙම කියන්නේ ජවිපේ කෙනෙක් නන් නෙමෙයි අද රාජිත සේනාරත්න අමාත්‍යවරයා. ඒ අනුව ඔහු කියා තිබෙන ප්‍රකාශය තමයි පුවත්පතේ සඳහන් කළ තියෙන්නේ මේ විදිහට. ඒ අනුව ජනතා මුක්ති පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නැවත අධිකරණයට යනවා කියලා සෞඛ්‍යමති රාජිත සේනාරත්න මහතා කියනවා. දැන් තියෙන්නේ දිත්තපුරවැසිභාවය. දිත්තපුරවැසිභාවය තිබිලා ගීත කුමාරසිංහට මහලේ මන්ත්‍රීකම නැති වුනේ. ඉතින් එතකොට ඒ පිළිබඳ නැවතත් අධිකරණයට යන්න වෙනවා කියලා ඇමතිවරයා සඳහන් කරනවා. නාම යෝජනා බාරගත්තා තහනම් නියෝගයක් ගන්න පුළුවන් කියලා රාජිත සේනාරත්න මහත්මයා ප්‍රකාශ කළා තියෙනවා. ඉතින් මේ දකින්නේ මෞබිම් පුවත්පතේ සිරස්තල. ඉතින් මොනවෙයි දන්නේ කෙසේ වෙතත් චමල් රාජපක්ෂ මහත්මයාගේ නම අපමුදල් තැන්පත් කරලා තියෙන්නේ. මොක වුණත් ඒකට ඔවුන් සූදානම්ද? මේ අතර දැන් මේ ජවිපේ ඒ විදිහට එනවා කියලා කියනකොට නඩු දානවා කියලා කියනකොට ජවිපේ නඩු දානවා කියලා කියන කතාව ගැන තමයි අද දවසේ මෞබිම් පුවත්පතේ ජවිපේ කෙනෙක් මෙහෙම කියයි. රාජිතට මොලේ අමාරුවක් තියෙනවා කියලා කියන්නේ අද සුනිල් හඳුන්නේති මහතා. ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ ගෝඨාභය රාජපක්ෂ මහතාට දිත්තපුරවැසිභාවය පිළිබඳ නඩුවක් පැවරීමට යන්නේ යයි ඇමති රාජිත සේනාරත්න කළ ප්‍රකාශයෙන් පෙන්නුම් කරන්නේ. ඔහුට මොලේ ආබාධයක් ඇති බව කියලා ජයපේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නේති මහතා කියනවා. උසාවි වෙට්ටු හා නීති වෙට්ටු මගින් කිසිදු අපේක්ෂකගේ තරඟ බිමෙන් ඉවත් කිරීමට ජයපේ හවුල් වෙන්නේ නැහැ කියලා එහි සඳහන් දක්වන්නේ. එයනෝ ජනාධිපතිවරණයක් හැඳවල නාම යෝජනා බාර දීමට අද නියමිතව තිබෙදී එවැනි කුමන්ත්‍රණකාරී වැඩවල නිරත වන්නේ මහජනතාවට මුහුණ දීමට නොහැකි අය බව සුනිල් හඳුන්නේති මහතා කියනවා. ඉතින් ඔහු වැඩිදුරටත් කියන්නේ ඇමති රාජිත සේනාරත්න යන ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක මිස ජවිපේ මාධ්‍ය ප්‍රකාශක නෙවෙයි කියලායි. ඉතින් මම හිතන්නේ ඉතාමත් වැදගත් විදිහට දේශපාලනය හසුරවන පක්ෂයක් විදිහට ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසයේ සඳහන් වෙන්නේ ඉතිහාසයේ සිට මේ දේශපාලන ප්‍රවාහය ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහයට පැමිණියන් පස්සේ. ඉතින් එදා සිට මම හිතන්නේ මේ කරන ප්‍රකාශයන් එක්ක පෙන්නේ රාජිත සේනාරත්න මහතුර කියන එකට ජවිපේ එකඟ නැති වෙන බව. එනවනම් තරඟ බිමේදී තරඟෙන් හැප්පිලා බලනවා මිසක් කවදාවත් උසාවි වෙට්ටු දාන්න උන් සූදානම් නැහැ කියලා උන් තහවුරු කරනවා. මේ අතර එජාපේට ජවිපිට ලැජ්ජ බය ඇද්දයි බලන්න පුළුවන් වෙන්නේ මේ පාර කියලා මෞබිම් පුවත්පතේ උපශීර්ෂය ගෙනෙන්නේ උදේ ගම්මන්පිල මහත්මයාගේ ප්‍රකාශය. රාජිත සේනාරත්න මහත්මයාගේ උපදෙස් පරිදි ජනතා විමුක්ති පෙරමුණ ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පුරවැසිභාවය යලිත් ප්‍රශ්න කරනවා යයි පාර්ලිමේන්තු මන්ත්‍රී උදේ ගම්මන්පිල මහතාත් මෙහිදී චෝදනා එල්ල කරනවා ජවිපේට. එදී එල්ල කරන්නේ මේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අය නතර කිරීම සඳහා මේ විදිහට යම්කිසි කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ගෙන යනවා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ පැමිණීම නවත්වන්න. මේ සියල්ල අතර තමයි මහා සංඝරත්නයේ ආශිර්වාද මැද ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ නාම යෝජනා අත්සන්ත බීම සිද්ධ වුණේ. චාරූප වාර්තා කිහිපයක් අද දවසේ පුවත්පත්වල ගෙනෙනවා. උපුටා දක්වන්නේ මේ චාරූප වාර්තාව ප්‍රධාන චාරූප වාර්තාවක් විදිහට. ඒ අනුව ඊයේ දවසේ තමයි මිරිහානේ නිවසේදී ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ පිරිත් සජ්ජායනා මැද්දේ කවතානායක චමල් රාජපක්ෂ මහතා, ඒ වගේම විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, අනිකුත් අමාත්‍යතුන් සියලු දෙනාම මේ සඳහා සහභාගී වී සිටිනවා අරුණ පුවත්පතේ චාරූපයේ. ඒ මේ අතර එම පුවත්පත ප්‍රධාන සිරස්තලයේ ලෙසට වාර්තා කරන්නේ අද කොන්දේසි විරහිතව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය ගෝඨාට නිල දැනුම් දීම අද හෝ හෙට වශයෙන් සිදුවේවි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සංධානගත වීමේ තීරණය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් අද හෝ හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රකාශ කළ තියෙනවා. උපුටා දක්වන්නේ අරුණ පුවත්පතේ ඒ සිරස්සල වාර්තාව. ඒ අනුව ප්‍රධාන සිරස්සලෙන් ඔවුන් ගෙනෙන්නේ සන්ධානගත වීමට සාකච්ඡා කිහිපයක් ඊයේ දිනේ පැවැත්තුණා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සන්ධානගත වීමේ අවසන් තීරණය ගැනීමේ බලය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ජනාධිපතිරට පවරලා තිනෝ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග කොන්දේසි විරහිතව සන්ධානගත වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඒකමතිකව තීරණය කර ඇති බව අද දවසේ අරුණ පුවත්පතේ සිරස්සලයේ කියනවා. අද හෝ හෙට තමයි ජනාධිපතිතුමා ජනාධිපතිතුමාගේ ප්‍රකාශය නිකුත් කිරීමට නියමිතව ඇත්තේ. ඉතින් ප්‍රශ්න තියෙන්නේ මේකයි. ඉතින් ජනාධිපතිතුමා සාමාන්‍ය වමට සිග්නල් දාගෙන හිටියට එකපාරට දකුණට හරවන හින්දා අද නාම යෝජනා දුන්නෙන් පස්සේ වෙන මොනවා හරි වෙයිද දන්නේ නැහැ. ඒ ගැන බලන්න වෙන්නේ ඉස්සරහට ගිය පාර 2015 අගෝස්තු මාසේ ජනාධිපතිවරයාගේ හැසිරීම සම්බන්ධයෙන් හිතලා බලලා තමයි ඉදිරිය ගැන හිතන්න වෙන්නේ. අද ලංකාදීපේ කියන්නේ ශ්‍රී ලංකාව සහය ගෝඨාභයට ගිවිසුම් දෙකකට අත්සන් තැබීම අනිද්දා අනුරපුරයේදී සිදුවෙනවා. ඒ අනුව විශේෂ හමුවෙන් අනතුරුව පැවතිච්ච තීරණයක් අරගෙන තිනවා අනුරාධපුරයේදී මේ සම්බන්ධයෙන් නිල වශයෙන් එකතු වීමට කියලා පුවත්පත් වාර්තාවේ දක්වා තිබෙනවා. හැබැයි බදුල්ලේදී නිමල් සිරිපාල සිල්ල මහත්මයා ප්‍රකාශ කළා. ඩිලාන් පෙරේරා මහත්මයා නල්ල තන්නිය හම් වෙනකොට දැක්කද හම් වෙච්ච හැටි කියලා කිව්වා. සන්දානේ මහලේකම්තුමාගෙන් ඇහුවම කිව්වා මහින්දමරවීර මහත්මයාගෙන් මම කියන එක හරි නෑනේ ඒක කියන්න ඕන නිල වශයෙන් කියලා. හැබැයි Facebook ගිනුමට කියලා බැලුවම එතුමගේ තියෙනවා තියලිවරලා කොන්දේසි විරහිතව එකතු වෙනවා කියලා. මේ සියල්ල අතර එක්සත් ජනතා නිදහස් සන්දාන එකතු වීම ඔහොම තහවුරු වෙන වෙලාවේ ජනාධිපතිවරණයෙන් පස්සේ තවලු ජනාධිපතිතුමා මොකද කරන්නේ?
මහින්ද රාජපක්ෂ මහත්මයා කුරුණෑගලින් ආවා වගේ තුමා පොළොන්නරුවෙන් එයි. ජනාධිපතිවරණයෙන් පසු මෛත්‍රී යළි පාර්ලිමේන්තුවට අද පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මේ ගෙන එන්නේ. අපි වෙලාව බලමු. සුෆික්සල් අම්මගේ දෑතට සුමුතුයි තද පැල්ලම් මට්ටුයි. අද ප්‍රධාන සිරස්තලයේ විදියට ගෙනෙන්නේ ජනාධිපතිවරණයේ අවසන් වූ වහා මෛත්‍රීපාල සිරිසේන මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ සක්‍රීය දේශපාලන යෙදීමට තවදුරටත් කටයුතු කරන බව වාර්තා වෙනවා. ජනාධිපතිවරණයේ අවසන් වුණාන් පස්සේ දේශපාලනයෙන් විශ්‍රාම නොගොස් මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පැමිණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකයා ලෙස සක්‍රීය දේශපාලන යෙදෙන ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ බහුතරයක් ජනාධිපතිවරයාගෙන් කරන ඉල්ලීම් ප්‍රකාරව ජනාධිපතිවරයා තීරණය කරලා තියෙනවා අද දවසේ යනුව සිය සහයෝගය දක්වන්න. මේ සහයෝගය දක්වලා මේ සහයෝගය දැක්වීම සම්බන්ධයෙන් කියලා තියෙන්නේ විශේෂයෙන්ම තවදුරටත් තමන්ගේ සේවය අත්‍යවශ්‍යයි කියලා ජනතාවගේ ඉල්ලීමක් තියෙනවා. ඒ වගේ මෙලමෙන මහමැතිවරණයෙන් පස්සේ මැතිවරණය ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග සම්බන්ධනගත වෙලා ඡන්දයට ඉදිරිපත් වීම තීරණය කරනවා. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපතිවරයා යටතේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු නියෝජනයක් හා සුදුසු කැබිනට් ඇමති ධුරයක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක සුදුසු තන්ත්‍රයක් ලබා දීම පිළිබඳ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නායක යන් අකමැත්තක් නොදක්වලා තියෙනවා කියලායි කියන්නේ. මේකම ඕනම වෙලාවක මෛත්‍රීපාල සිරිසේන මහතාට ජාතික ලැස්සු මන්ත්‍රී ධුරයක් ලබා දීම සඳහා මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස් වෙලා ඒ අවස්ථාව ලබා දීමට දැනටමත් සූදානම් කියලා සඳහන් වෙනවා. ඒ අනුව ඔවුන් සියලු දෙනා මෙයට එකඟතාවය පළ කර ඇති බව තමයි පුවත්පත් වාර්තාවේ දක්වලා තියෙන්නේ. මේ සියල්ල අතරේ අද දවසේ ඡායාරූප වාර්තා සමග ගෙනෙන්නේ ඊයේ දවසේ සජිත් ප්‍රේමදාස මහත්මයා සහභාගී වෙච්ච උත්සව අවස්ථා කීපයක්. ඉන් තවත් ඡායාරූප වාර්තාවක් උපුටා දක්වනවා. මේ විදිහට රාජ්‍ය ආයතන නිර්දේශ පාලනය කළ දූෂණය පිටු දකින්නෝ කියලා මේ සඳහන් කරන්නේ අද දවසේ සජිත් ප්‍රේමදාස මහතා. ඔහු සඳහන් කර තිබෙනවා ඉදිරියේදී අනිවාර්යයෙන්ම තමන් බලයට පත් වුණාන් පස්සේ මේ රාජ්‍ය ආයතන තුළ දේශපාලනය නැති කරලා අනිවාර්ය නිර්දේශ පාලනය කළා ඉදිරියේදී මේ රාජ්‍ය ආයතන බල ගැන්වීමට කටයුතු කරන විශේෂම දූෂණය වංචාව නවත්වනවා කියලා මේ රාජ්‍ය ආයතනවල අද දවසේ සඳහන් කරන්නේ. කියන්නේ ඇමතිවරුන්ගේ ලැයිස්තු වලට කම්කරු කරනවාද, එහෙම නැත්නම් ආරක්ෂක නිලධාරීන් සෙකියුරිටි බවට පත් කරනවාද, මේ වගේ දේවල් එහෙම කරන්නේ නැහැ මින් ඉදිරියේදී. අනිවාර්යෙන්ම දූෂණයෙන් තොර රාජ්‍ය ආයතන නිර්මාණය කරන බව එතුමා සඳහන් කර තිබෙනවා. උපුටා දක්වන්නේ උපශීර්ෂ වාර්තාව. ඒ වගේම සජිත් ප්‍රේමදාස මහත්මයා සම්බන්ධ වුණ තවත් උත්සව අවස්ථාවක් මේ චාරුක වාර්තාව ඩෙලි නිවුස් පත්පතේ චාරුක වාර්තාව ගෙනෙන්නේ. අද දවසේ ඔබට බලන්න පුළුවන් මේ චාරුක වාර්තාව. අනුබුදු මිහිඳු මාහිමි කෘතගුණ පූජාව අවසන් දිනේ 1500ක් සංගරුවනට දානමය පින්කම් පැවැත්වුණා. ඒ අවස්ථාවට සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධව සිටියා. ඒවන් දෙවන පෑතිස් රජුගේ මලනුවන් වෙච්ච උත්තිය රජ දවසින් පස්සේ ප්‍රථම වතාවට පැවැත්වෙන අනුබුදු මිහිඳු මාහිමියන්ගේ පරිනිර්වාණය සිහිපත් කෙන්න මිහිඳු මාහිමි කෘතගුණ පූජාවේ ප්‍රථම ජාතික පුණ්‍යෝත්සවය අවසන් දිනය ඊයේ දිනේ පැවැත්වුණා. මහා සංඝරත්නයේ 1500 නමක් විශේෂ දානය පූජා කිරීම සිද්ධ වුණා. මේ ඔබ දකින්නේ ඡායාරූප වාර්තාව. මේ අතරම තමයි අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලය මිහින්තලා පුදබිම ජාතික උරුමයක් වෙනවා. පුණ්‍ය උත්සවය අග ඇමති සජිත් ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මෙවර ජනාධිපතිවරණ අපේක්ෂකෙක් මිහින්තලා පුදබිමට පැමිණියේ ඊයේ දවසේ මේ ආකාරයටයි. ඒ වගේම මිහින්තලාව බොහොම සම්බන්ධයි සජිත් ප්‍රේමදාස මහත්මයාගේ පියාණන්ගේ කාලයේ සිටම. අද දවසේ මේ දකින්නේ දිනමින පුවත්පතේ සිරස්තල වාර්තාව. දානමය පින්කම් පැවැත්වුණේ මේකම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්. උපශීර්ෂ වාර්තාව දක්වා තිබෙනවා ඒ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ. මේ දානමය පින්කම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වී සිටි අයුරු මේ ඡායාරූප වාර්තාවේ දක්වා තිබෙන්නේ. මේ අතරේ අපි එනවා තවත් ඡායාරූප වාර්තා කිහිපයක් උපුටා දක්වන්නට. පහුගිය 2005 2014 නොවැම්බර් මාසයට ආසන්න වෙද්දී ගල්ලෙන බිඳලා ආපු ඈයෝ අතන මෙතන කොතන හිටියත් එතන ඉන්නේ රතන ස්වාමින් වහන්සේ, රතන සාදු කියලා කිව්වා සමහරු. කෙසේ වෙතත් රතන සාදු මෙවර ඉන්නේ අද පුවත්පතේ කියන ආකාරයට රතන හිමිගේ සහය ගෝඨාට කියලා මේ ඡායාරූප වාර්තාවේ. ඒ අනුව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා සිය සහය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පූජා තුරලිය රතන හිමියන් පැවසුව. රතන හිමියන් මේ බව පවසා සිටියේ පෙරේදා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති විජයධරණී ප්‍රතිපත්ති මාලාව එළි දැක්වීමේ උත්සව අවස්ථාවේදී. කෙසේ නමුත් ඉතින් උන්වහන්සේ අවුරුදු 15ක් විතර පාර්ලිමේන්තු ඉඳලා තියෙනවා. සතුටටපත් වෙන්න පුළුවන් කාරණේ එයයි. මේ අතරේ අපි එනවා තවත් සිරස්සල කිහිපයක් උපුටා දක්වන්නට. අද දවසේ ජාතික පුවත්පත්වල ඉන් එකක් තමයි වර්ජන නවත්වන්න කියලා මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඉල්ලීමක් කරනවා. මොකද වර්ජන කරන්න බෑ,
අනිවාර්ය වර්ජන කරනවා නම් ඒක නීති විරෝධී. ඒ අනුව මේව සාකච්ඡා මාර්ගයෙන් විසඳ ගන්න. රැස වර්ජන නවත්තන්න මැතිවරණ කොමිසම ඉල්ලීමක් කරනවා. ජනාධිපතිවරණ කාල සීමාව තුළ අඛණ්ඩ වැඩ වර්ජන ක්‍රියාත්මක නොකරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දුම්රිය දෙපාර්තමේන්තු සේවකයන් ඇතුළු රාජ්‍ය ආයතන සේවකයන්ගේ ඉල්ලා සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරනවා. ඒ අනුව ඉවර කරන්න මේ වර්ජන රැල්ල. මොකද මේ වර්ජන ක්‍රියාත්මක කරන්න බෑ. අද දිවයින කියන්නේ වර්ජන අතහැරලා සාකච්ඡා මාර්ගෙන් ගැටළු විසඳ ගන්න කියලා මැකෝ දුම්රිය සේවකයන්ගෙන් කරන ඉල්ලීම. අද උපශේෂ වාර්තා මැතිවරණ කොමිසමේ සභාපතිගේ මෙහිමයි. මේ අතර දුම්රිය වර්ජනය අද 12 වැනි දිනටත් ක්‍රියාත්මක වෙනවා. වැටුප් විසමතා ඉවත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය සේවකයෝ ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය ලොකොමොටිව් එන්ජින් රියදුරන්ගේ සංගමේ ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා ප්‍රකාශ කරන්නේ අද දවසේදීත් දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියම මෙත බව උපශීර්ෂ වාර්තාවේ මේ සම්බන්ධව ගෙනෙන්නේ දිවයින පුවත්පතයි මේ තොරතුරු වාර්තාව ගෙනෙන්නේ. ඉතින් ඒ අනුව අද සිට දුම්රිය 30ක් ධාවනය කරන්නට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කළා තියෙනවා. කිසිනමුත් සිවිල් ගුවන් සේවා ප්‍රවාහන අමාත්‍යාංශය කියන්නේ අද දවසේ ඉඳලා දුම්රිය 30ක් ධාවනයට යොදවනවා කියලා. සාමාන්‍ය දිනක කාර්යාල සේවකයන් දුම්රිය 40ක අවශ්‍යතාවයක් පවතිනවා. නමුත් උද්ගතව තියෙන තත්ත්වය අනුව දුම්රිය 30ක් තමයි ධාවනය කරවන්න පුළුවන් කොහොම වුණත් මේක කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ. මේ අතර අමාත්‍යවරයාගේ ප්‍රකාශය, රාජ්‍ය අමාත්‍ය අශෝක වේසිංහ මහතාගේ ප්‍රකාශය දිනමිනගෙනෙනවා. කුමන වර්ජන පැවතියත් හමුදා නිලධාරීන් යොදවලා දුම්රිය ධාවනය කරන බවයි ඔහු සඳහන් කරන්නේ. මොන වර්ජනය තිබ්බත් කෝච්චි ටික දුවනවා කියලා ඇමතිතුමා කියනවා. මොකද සාකච්ඡා අවශ්‍ය නම් නවත්තලා ඉන්න කියලා කිව්වා. ඒ කෙසේ වෙතත් ගණන් බලා ඇති ආකාරයට දුම්රිය දුවවන්න පුළුවන් කියලා අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ඉතින් හැමදාම මොකක් හරි ප්‍රශ්නයක් එන වෙලාවට, ඒ කියන්නේ දුම්රිය වර්ජනයක් එන වෙලාවට තමයි කෝච්චි සඳහා ආරක්ෂක අංශ නිලධාරීන් පුහුණු කරනවා. ඔවුන්ට මේක ගෙනියන්න පුළුවන් මේ ඔක්කොම කියලා කියන්නේ. හැබැයි වර්ජනය පටන් ගත්තයන් පස්සේ දුවන්න ආරක්ෂක අංශවල නිලධාරීන් නැති වෙනවා. ඇයි? නිරන්තර පුහුණුවක් ලබා දීලා නැහැ. ඒ සම්බන්ධයෙන් ආපු දවස් දෙකකට විතර පුහුණුවක් දීලා යවලා තියෙනවා. අද දවසේ ආපහු අරුණ පුවත්පත කියනවා මේ අනුව යුද හමුදාවේ 30 දෙනෙකුට දුම්රිය පුහුණුව ලබා දෙනවා කියලා. හදිසි අවස්ථාවකදී සේවය දීම සඳහා යුද හමුදාවේ 30 දෙනෙකුට ආසන්න පිරිසකට දුම්රිය රියදුරු නියාමක සහ දුම්රිය සේනාධිපති පුහුණුව ලබා දීමට අවසරය ලබා දුන් බව ප්‍රවාහන සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ප්‍රකාශ කරනවා. අරුණ පුවත්පතේ සිරස්තලේ මම හිතන්නේ මමත් අවුරුදු 10ක් විතර තිස්සේ මේ දෙරණ අරුණ වැඩසටහන ගන්නවා. සමාවෙන්න මේ සිරස්සලේ මම කියවලා ඇති. මං හිතන්නේ 10 පාරකට ආසන්න හැම වර්ජනයක් අවස්ථාවම ගෙවිච්ච ආණ්ඩුව මේ ආණ්ඩුව හැමෝම කියපු කතාවක්. හැබැයි ඉතින් තාමත් කෝච්චි එල්ලිලා තමයි, කෝච්චි පෙට්ටි උඩ තමයි, එන්ජින් එක ඇතුලේ එන්ජින් එක පිටත තමයි ජනතාව එන්නේ වැඩ ටික කරගෙන යන්න. මේකයි ඇත්ත කතාව. මේ අතර දුම්රිය 3000ක් දොට්ට තමයි කියන්නේ ලෝක කම්කරු සංවිධානයටත් කියලා තියෙනවා. දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයෝ 3000ක් සේවයෙන් ඉවත් කළා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඇතුළු කම්කරු සංවිධාන කීපයකට සහ ජාතික මැතිවරණ කොමිෂන් සභාවට සභාපතිවරයා පැමිණිලි කර බව දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමේ සභාපතිවරයා කියනවා. මේ ලස්සන කිව්වනේ ඉතින් වැඩට එන්න නැත්නම් එළියට දානවා කියලා. ඒ කිව්වා වගේ කරන්න යනවා කියලා තමයි පුවත්පතේ කියන්නේ. ඉතින් ඒ ගැන තමයි මේ විදිහට පැමිණිලි කරලා තියෙන්නේ. ඒ අනුව වැඩ වර්ජනය හේතුවෙන් දුම්රිය සේවයට වාර්තා නොකළ දුම්රිය රියදුරන් නියාමකරුණු ස්ථානාධිපතිතුමන් ඇතුළු 3000කට පමණ සේවය අතහැර ගියා සේ සලකා දුම්රිය සාමාජිකාරීවරයා ලිපියවා තිබෙන බව මේ උපශේෂ වාර්තාවේ දක්වා තිබෙනවා. මේ එක්කම තමයි අද උපශේෂ වාර්තා කිහිපයක දක්වා තිබෙන්නේ තවත් තොරතුරු කිහිපයක්. එකක් තමයි වර්ජනය නිසාවෙන් රටට අහිමි වෙච්ච මේ ප්‍රමාණය මුදල තමයි වාර්තා කරලා තියෙන්නේ. ඉතින් දින 11ක වර්ජනයෙන් මිලියන 110ක ඉතිරියක් කියලා සඳහන් කරන මේක වාර්තා කරන්නේ අනිත් පැත්තට. සාමාන්‍ය කියන්නේ පාඩුවක් කියලානේ. දින 11ක් තිස්සේ පැවතිච්ච දුම්රිය වර්ජනය හේතුවෙන් ඊයේ දින වෙනකොට රුපියල් මිලියන 110ක මුදලක් රජයට ඉතිරි වෙතයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨ නිලධාරිය කියනවා. කොහොමද මේක ඉතිරි වුණේ කියන එක තමයි ප්‍රශ්නේ. ගණන් බලා ඇති ආකාරයට දුම්රිය ප්‍රවේශ පත්‍ර අලවීම දිනකට දුම්රිය දෙපාර්තමේන්තුවේ රුපියල් මිලියන 18ක් උපය ගන්නවා. එසේ උපයා ගන්නේ දුම්රිය ධාවනය වනව නම් පමණයි. දුම්රියක් ධාවනය සඳහා අති විශාල පිරිවැයක් යනවා. මේ මුදලින් සේවකයන්ගේ පඩි නඩි ගෙවන්න සිදු වෙනවා. එහෙම නැන් පස්සේ මේ කට්ටියගේ පඩි ගෙවනවා ඔක්කොම ඒවා නැති හින්දා පහුගිය දවසට ඒ වගේ පඩිත් කපාහරලා දාලා තියෙන හින්දා පඩි හම්බ වෙන්නේ නැති හින්දා යාට මිලියන 110ක් ඉතුරු වෙලා තියෙනවලු. අද දවසේ ඒ අපූරු ගණන් හැදීම උපුටා දක්වන්නේ දිනමන පුවත්පතේ සිරස්තලෙන්. ඉතින් අපි තව තොරතුරු තියෙන බොහොමයක් පොලිස් කොමිසමේ ලොක්කෝ මනමාල ලොක්කෝ මංගලගේ කප්පම් ගැනීම හෙළි කරන්න වෘත්තිය සමිති සූදානම්. මේ අනාදි වශයෙන් එල්ලවන චෝදනා එක්ක බලමු තවත් තොරතුරු. මනුසත් දෙරණ ඊයේ ක්‍රියාත්මක කරපු දෙරණ 14 වන සංවත්සරය ආසමගාමී ක්‍රියාත්මක කරපු පැලසිටීමේ වැඩසටහන සාර්ථකව අවසන් වුණා. තොරතුරු කියන්නම් මේ විරාමයෙන් අනතුරුව.
ඒ මුදල් මාස 7ක් ඇතුළත ඉතුරු කරලා දොර දෙකේ ටාටා බස් දෙකක් අරන් දැම්මා කුසිකර්ම අමාත්‍යංශ සේවකීන්ට මිරිස්වත්තේ ඉඳන් සහ දෙහිවල ඉඳන් අමාත්‍යංශෙදී ෂෙබලුන් කියන්නේ දක්කගෙන යන හරක් පට්ටියක් නෙමෙයි කාගේවත් ප්ලෑන් එකකට ඕ වගේ මිනිස්සු පොල් පිටෙන් කපලා 10 දෙනෙක් විතර පුටුවක් උඩ දියන්න පුළුවන් ඈත ඉතිහාසයේ ආදර්ශයක් සහ මෑත ඉතිහාසයේ ආදර්ශ තියෙන රටක පිතාම කනගාටු වෙනවා මේ වගේ නඩුවක් මේ රටේ ඇහුවයි කියන කාරණේ ඔක්කොම කන්න ඕනේ අම්මා බයි අපි ෂෙයා කරගමුද කවුද කන්නේ අච්චාරු මටත් දෙනවද මම හෝම්වර්ක් වලට උදව් කරන්න ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩක් අන්නාස එයාලට ආසදේ හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දක්කොරවලින් සුපිරි ආරක්ෂාවක් සුදුවන් දත් දෙපලක් නැවුම් බවින් පිරිමුවක් ෂෝක් අච්චාරු එක අම්මා අච්චාරු සිග්නල් 123 දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක් මොකද උනේ ගණන් කෙස් ෂා සර්ප්‍රයිස් දන්නවා නම් ස්පෙෂල් දෙයක් හදනවනේ ඇගේ රහස නෝ කියුබ්ස් පොදුමතත්වේ නියම චිකන් වලට කහලුණු ගම්මිරි සැල්ගිරි වැනි නැවුම් කුළුබඩු මුසු වී ඇති නිසා හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක් සර්ප්‍රයිස් නෝ කියුබ්ස් හැමදාම හදන පරිප්පු කරියට චිකන් සර්ප්‍රයිස් එකක් ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය සෝදන්නේ අත් ෆාස්ට් ෆාස්ට් මයි ටැටූ ස්කෝ සබන් වලින් විෂ බීජ රැඳෙයිද ෆාස්ට් ෆොඩ්ඩට දෙන්නේ ඇයි ෆාස්ට් නැති සබන් කැටේ ඒකටයි ලයිෆ් බෝයි හෑන්ඩ් වෝෂ් සාමාන්‍ය සබන් මිනිත්තුවක් පමණ ගතට විෂ බීජ ඉවත් කරන්න මේකට යන්නේ තප්පර 10යි ලයිෆ් බෝයි නම් සැප් සූම් හෑන්ඩ් වෝෂ් ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය මට ඕනේ කොහොම හරි දොර ජනෙල් ටික ඉවර කරගන්න. එතකොට මේ ෆිනිෂ් කරගන්න ඕනේ නැද්ද? ෆිනිෂ් කරන්න? ඇයි මහත්තයා? ඉවරුණාට වැඩක් නැහැනේ ෆිනිෂ් එක නැත්තම්. නෑ 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 නෑ. මට ඕනේ ෆිනිෂ් කරගන්න. හරියටම ෆිනිෂ් කරගන්න නම් ලෝකෙදම තියෙන සේලක් වෝටර්බේස් විතරයි මහත්තයා. ලීයක් ඉවර කරගන්නේ නැතුව ෆිනිෂ් කරගන්න නම් ලොව ඇති එකම දේවාලේපණය සේලක් වෝටර්බේස් ජෙට් විතින් පමණයි. ෂා. දැන් මේ ෆිනිෂ් එක තේරෙන්නේ. ෆිනිෂ් කරගන්න නම් සේලක් වෝටර්බේස් තමයි. Dialog per day home broadband router එක. දැන් GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. Mom's kitchen එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම restaurant rustin biryani. ඒක challenge එකක්. පුළුවන්ද? ඔව්. සුවඳින්නම් restaurant වාගේ හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિમ පාට કૃતિમ රසකාරකත් නැහැනේ. No chef special biryani mix. නැවුම් කුළුබඩු පදමට මුසුලී ඇති නිසා ගෙදර හදන බිරියානි රෙස්ටුරන්ට් එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටුරන්ට් එක Mom's Kitchen. නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ අය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් අරන් ඉන්නවා. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට Vim liquid daily pack දැන් රුපියල් 5කට. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් ඇඳුම් දිරා යාම වළක්වාලයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය සෝරි බරක් වුණා වීසා ඉන්ටර්වු තිබ්බාද බෑන්ක් එකටත් යන්න උනා හොලිඩේ එකක්ද තු ඕස්ට්‍රේලියාව යනවනේ ඉගෙන ගන්න බෑන්ක් ලෝන් එකකුත් දානවා ඒකට සිරි ආයේ මොකටද රට යවන්නේ ළමයින්ද ඔස්ට්‍රේලියන් ගවර්න්මන්ට් යුනිවර්සිටිස් මේ තියෙද්දි ඉදත් කොවන් ඔස්ට්‍රේලියානු රජයේ විශ්වවිද්‍යාලයේ මෙරට සම්ප්‍රාප්තියත් සමග දරුවන්ගේ උසස් අධ්‍යාපනය නිපුණතාවයකින් සහ නවීනතාවයකින් යුක්තව දැන් සුරක්ෂිතයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය.
Derana Aruna. Sri Lanka's Breakfast Show. ඔයාලි දරණ අරුණ සමග එකතු වෙන්නේ අද කතා ගොඩක් තිබෙනවා ඉක්මනට කියනවා නම් අතුල් පිටු වලින් මුලින්ම ඉන්නේ අනාගත සමාජය වලව් වල හුණු ගන්න සූදානම් නැහැ සිංහල බෞද්ධ ජනතාව ගෝඨාඩ ඡන්දය දෙන තීන්දුව කරලා නැති බව කියන්නේ අද දවසේ අදහස් දක්වන රාජ්‍ය අමාත්‍ය කරූ පර්ණවිතාන මහතා ඔහු කියන්නේ කොළඹ පැවති හමුවකට එක්වමින් රජයේ නිලධාරීන් දේශපාලන නායකත්වයට පක්කලිකම් කළ යුතු නැහැ කියලා ඔහුගේ භාෂාවෙන් සඳහන් කරන ප්‍රකාශය මාමින් පුවත්පත ගෙනෙනවා මේ අතර උතුරේ දමින ඡන්ද නැතුව ජනාධිපතිවන්නේ දිනන්න බෑ දමිලයන් බිය නොකර නිදහසේ ඡන්දය දීමට ඉඩ තැබිය යුතුයි මෛත්‍රී ජනාධිපති උපසු උතුරේ ජනතාවට හමුදාවෙන් හිරිහැරයක් වෙලා නැති බව කියන්නේ උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් බ්‍රාගමන් මහතාද උපශීර්ෂ වාර්තාවයි මේගෙන එන්නේ මේ අතරම තමයි අප එන්නේ තවත් කතා කිහිපයක් උපුටා දක්වන්නට ඉන් එකක් තමයි මේ රාජිත සේනාරත්න මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරව ඇසිභාවය සම්බන්ධයෙන් ජනතා මුක්ති පෙරමුණ යළිත් අධිකරණයට යාමට සූදානම් බවය ප්‍රකාශ කළා මේ එම ප්‍රකාශයයි අධිකරණ තීන්දුවත් එක්ක විශේෂ දෙයක් සිදු වුණා මොකද අවසාන නැහැනේ දාමි අධිකරණ ජනතා මුක්ති පෙරමුණ ඒගොල්ලෝ නැවත අධිකරණ කියන්නේ ඒ කියන්නේ දැන් ඒගොල්ලෝ ඇයි සමහර රාජපක්ෂව අවසාන මොහොතේ දැම්මේ ඒගොල්ලන්ට සාධිකයක් නැහැ මේ පුරව ඇසිභාවය ඒකනේ ඒකද අනිත් එක ඉතින් ලැජ්ජ නැහැ මේ රටේ ජනාධිපති අපේක්ෂකයෙක් වෙනවා අධිකරණයෙන් තමයි තීන්දුව කරන්නේ එයාට පුරවැසිභාවය තියෙනවද නැද්ද කියලා. ඒ කියන්නේ පෙරේද වෙනකන් හරි සාධිකයක් දුන්නා පුරවැසිභාවය තියෙනවද කියලා. ඉතින් ඒ වගේ එකෙන්ද රටේ ජනාධිපති වෙන්නේ. ජනතා යුක්ති පෙරමුණ නැවතත් අධිකරණයට යම් සිදුවමක් තියෙනවද ඒකේ? ඔව් ඒ කියන්නේ දැන් තියෙන්නේ ද්විත්ව පුරවැසිභාවය. ද්විත්ව පුරවැසිභාවය තිබිලත් නිකට කුමාරසිංහට මන්ත්‍රීකම නැති වුණානේ. ඒකකොට ඒ පිළිබඳව නැවතත් අධිකරණය. නමුත් කල් මදි නේද මහත්මයා? නෑ ඒ වට තහනම් විලෝක ගතයි. ඒකද කල් දවස් දෙකයි තුනයි. මෙතර ජනතා මුක්ති පෙරමුණ අද උදෑසන ලබා දී තිබෙනවා ප්‍රවෘත්තිකර්තෘන් සියලු දෙනා වෙනුවෙන් ජනමාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා ඊයේ මධ්‍යම රාත්‍රියට ලං වෙන්න ඔවුන් නිකුත් කළේ රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රකාශය අසත්‍යක් කියලායි ඔවුන් කියන්නේ අනුව රාජිත සේනාරත්න ඇමතිවරයා අද මාධ්‍යයට කරන ලද ප්‍රකාශය සම්පූර්ණයෙන් ජනතාව නොමග යැවීමට හිතාමතාම සැලසුම් කරන ලද නිහින උත්සාහයක් කියලා සඳහන් කරනවා එක්සත් ජාතික පක්ෂය මෙන් මැතිවරණ මග හැරගොස් වෙනත් කවර හෝ උපක්‍රම පාවිච්චි කර ජනතාවගේ පරමාධිපත්‍ය බලය හැල්ලු කිරීමට කිසිදු සහයක් ජනතා මුක්ති පෙරමුණ නොකරන බවට ජනතාව ප්‍රත්‍යක්ෂයෙන් දන්න දෙයක් රාජිත සේනාරත්න ඇමතිවරයාගේ ප්‍රකාශය තරයේ කියලා දකින්න ජනතා මුක්ති පෙරමුණ වගේම ගෝඨාභය රාජපක්ෂ මහතා හෝ ඔහු හා සමාන්තර පිළ නියෝජනය කරන අනිත් ඕනම අපේක්ෂකෙක් මහ ජනතාවගේ ඡන්ද බලෙන් පරාජය කිරීමට අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටිනවා මිසක් කිසිම අවස්ථාවක මේ භූමියෙන් ඉවත් කිරීමේ කටයුතු කරන්නේ නැති බව විජිත හේරත් ජනතා මුක්ති පෙරමුණ ප්‍රචාරකලේ කම්තුමලා තුමා සඳහන් කළා තියෙනවා මේ අතරේ අපි එනවා අද දවසේ උපශීර්ෂ වාතාව රස පුවත්පතේ උපුටා දක්වනවා මම UMP නෙමෙයි හැබැයි සජිත්ව දිනවනවා තවුද සෙනවිරත් මහතාගේ ප්‍රකාශය ඔහු සමග කරන ලද සාකච්ඡාව රස පුවත්පතේ ඇතුළු පිටුවේ ගෙනෙන්නේ එහි කියන්නේ මගේ දේශපාලන ප්‍රතිපත්ති වෙනස් කරා කියලා කවුරු හරි කෙනෙක් කියන්න පුළුවන් නමුත් එහෙම දෙයක් වෙලා නැහැ මම UMP එකට ගිහිල්ලා නැහැ මේ රස පුවත්පතේ ඇතුළු පිටුව බලන්නේ ඒත් නමුත් මම මෙය සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවීම වෙනුවෙන් මගේ උපරිමයෙන් කැපවීමෙන් කටයුතු කරනවා කියලා එම සඳහනේ දක්වලා තියෙනවා අද එයත් මේ විදියට උපුටා දක්වුවා දැන් එන්නේ අප ඔබට අදක්වන්න රටේ සංවර්ධනය සඳහා උපරොන්දු නෙවෙයි ප්‍රතිපත්ති ගැන හිතලා ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න කියලා මයි ෆස්ට් වෝට් මැතිවරණ කොමිසම Facebook සහ ICT එක්ව පැවැත්වූ යූත් ෆස්ට් තරුණ සමුළුවෙන් පස්සේ කරපු තොරතුරු දැක්වීම අද පුවත්පතේ වාර්තාව ගෙනෙන්නේ දේශපාලනය කියන්නේ රටපාලනය කිරීම ඒ සඳහා තරුණ තරුණියෝ මැදිහත් විය යුතුයි ඊට ඇති මාර්ගයේ ඡන්දය වර්ජනය කරන්න එපා ඡන්දය පොළට එන්න ඔබේ ඡන්දය ප්‍රකාශ කරන මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඊයේ දවසේ පෙරේද දවසේ කළ ප්‍රකාශය මේ සමුළුවේදී අද උපුටා දක්වනවා මේ විදිහටම මම අපි තවත් කතානම් ගොඩක් තිබෙනවා ඔබට දක්වන්නේ නමුත් මේ කතාවලට යන්නට ඉස්සෙල්ලා ඊයේ දවසේ තව කතා දෙකකට යනවා ඉන්න එකක් තමයි මේ ඇත්තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දැන් කාටද සහාය දෙන්නේ කියලා ඊයේ මහින්ද අමරවීර මහත්මයාගෙන් අහන ප්‍රකාශය. අපේ තියෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ වෘත්තීය සමිති ගණනාවක්. අපේ භික්ෂු සම්මිධානය තියෙනවා. අපේ ගුරු සම්මිධානය තියෙනවා. ඒ සියලුම දෙනාගේ අදහස් අරගෙන අපි අපේ සංවිධායකවරුනුත් ඒ වගේම අපේ වෘත්තීය සමිති අපේ විවිධ සංවිධාන පක්ෂයට අනුබද්ධ අය යම් යම් අදහස් ඉදිරිපත් කළ තිබුණා ඒ අයට හමුවීමක් අවශ්‍යයි කියලා ඒ අනුව අද දිනේ ජනාධිපතිතුමා ඒ අයව මුණ ගැහෙනවා ඉතාමත් පැහැදිලි අපි තරම් කරන්නේ නැහැනේ ඒ නිසා අපි යම් තීන්දුවක් අරගෙන තියෙනවා මධ්‍යම කාර්ය සභාවේ රට ගැන හිතලා ඒ වගේ මේ සඳහා විවිධ පාර්ශ්වවල මත ඉදිරිපත් වෙලා තියෙනවා සියල්ල සැලකිල්ලට අරගෙන ඒ තීන්දුව හෙට වෙනකොට සියලුම දෙනාට බලන්න පුළුවන්කම ලැබෙනවා
ඒකම අරුණ පුවත්පතේ ඇතුළු පිටුවට එන්නේ අධිකරණ නියෝගට වලට පිටින් ගිය ඥානසාර හිමි අත්අඩංගුවට ගන්න යාපනයේදී විරෝධතාව අධිකරණයේ නියෝග නියෝගයට පිටින් ගොස් මුලති වූ නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ නායක කොළඹ මේදලංකාර කිත්ති නාහිමියන්ගේ දේහය විහාර භූමිය ආදාහන කිරීමට කටයුතු කළ ඥානසාර හිමි ඇතුළු පිරිස අත්අඩංගුවට ගන්න ලෙස ඉල්ලමින් යාපනයේ නගරයේදී විරෝධතාවයක් සංවිධානය වුණා. මේ එම ඡායාරූප වාර්තාව දක්වලා තියෙන්නේ. මේ අතරේ තමයි පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් දරුවන්ට ශිෂ්‍යත්ව ලබා දීම සඳහා වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. නොවැම්බර් සිට කාණ්ඩ කිහිපයක් හැටත මේ ශිෂ්‍යත්ව ලබා දෙන බව සඳහන් කළ තිනෝ. අගරදගුරු පදවියේ සමාජ සේවා හස්තය විසින් මේ කටයුතු කරන්නේ. කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ සංකල්පයකට අනුව මේ ක්‍රියාත්මක වන මේ වැඩසටහන අරුණ පුවත්පත සඳහන් කරනවා. එහෙම වෙන වෙලාවේ ඔබට මතක ඇති පහුගිය කාලේ ඇත්තටම හරින් ප්‍රනන්දු අමාත්‍යවරයාගේ පියානෝ බොහෝ දේවල් කියලා තිබුණා. නමුත් ඒවා ප්‍රකාශ වුණේ නැහැ. ඒවා දැනගත්තේ නැහැ රටේ ජනතාව. ඉතින් ඒ හින්දා මේ ප්‍රහාරය වළක්ව ගන්න බැරි වුණා. ඒ කෙසේ වෙතත් යලිත් වතාවක් එතුමා අනාවැකියක් කියනවා වගේ දිනමින පුවත්පතේ සිරස්සලයේ වර්ජුන රැල්ලත් ISIS ත්‍රස්තවාදී බිය පැතරවීමත් පිටුපස අදිසි දේශපාලන හස්තයක් ඉන්නවා කියලායි හරින් ප්‍රනාන්දු මහත්මයා කියන්නේ. ඒ අනුව තමයි වර්ජන රැල්ලක් ඇති කිරීම මේ ISIS ත්‍රස්තවාද පිළිබඳ අනිසි බියක් ඇති කිරීම කරමින් සමාජ ජාලා වෙබ්ඩයෝස්සේ ගෙන යන පිළිගත නොහැකි පුවත් පිටුපස යම්කිසි දේශපාලන හස්තයක් ඉන්නවා කියලා සඳහන් කරන්නේ අද දවසේ. එයත් පියානෝ කරපු ප්‍රකාශයක්ද කියලා තමයි අහන්න වෙන්නේ අද දවසේදී. එහෙනම් කතාව එහෙමයි. ඉතින් මේ මං හිතන්නේ ISIS ප්‍රහාරය මේ ත්‍රස්තවාදී බිය පැතිරවීම කියන එක කාරණේ පිටුපස්සේ එහෙමනම් මේ සම්බන්ධ චෝදනා වෙල්ල කරන්න කාදිනල්තුමාට. මොකද කාදිනල්තුමා තමයි ඒ ඉල්ලීම කරන්නේ ජනාධිපතිතුමාගෙන් ලිපියක් ලියලා යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා දෙසැම්බර් වෙනකන් ආරක්ෂාව දෙන්න කියලා. ඉතින් එහෙනම් ඒක උන්වහන්සේ මේ බිය පැතිරවීම පිටිපස්සේ අදිසි හස්තයක් ඉන්නවා කියලා තමයි සමහරට කියන්න වෙන්නේ. කෙසේ වෙතත් හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා කියලා තියෙන්නේ මෙහෙමයි. හැබැයි ඉතින් මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා කළ තිබුණ ජනාධිපතිතුමාට කාදිනල්තුමන් අද දිනමින පුවත්පතේ සිරස්සලේ 37 නායක මහතාගේ ප්‍රකාශයයි. ජාපයේ නැගිට්ටවල දුවන්න සූදානම් හිටපු මහලේකම් එක්සත් ජාතික පක්ෂයේ 37 නායක මහතා අදහස් දක්වන්නේ වසර 4කට පස්සේ මගේ ස්ථාවරය පක්ෂයට ආවා. ආණ්ඩුවට ජනතාව නිදහස දුන්නා. එජාපයේ 2015 දී දිනනවා අනිවාර්යෙන් සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්ක මේ ගමන ගියා නම් මං හිතන්නේ දැනට ඉන්න හොඳම අපේක්ෂකයයි ඉන්නේ ජාපේ. ඒ හින්දා මේ ගමන දුවන්නට පුළුවන් කියලා කියනවා. ඉතින් එදා ඉතින් තෝරගත්තේ වෙනත් කෙනෙක්. එදා තෝරගත්තු කෙනා ගැන පසුව තමයි විවිධ චෝදනා නැගුවේ එජාපේ ඉන්න අය. එදාම මේක කරානම් 37 නායක මහත්මයාගේ විදිහට කියලා මේක වෙන්නේ නැහැලු. මේ අතර දෙමළ සංධානයේ ජනාධිපති අපේක්ෂකයන් පසුපස නොයා යුතුයි කියන්නේ එම්කේ සිවාජිලිංගම් මහත්මයා ජනාධිපතිවරුන් ස්වාධීනව තරඟ කරනවා කියලා තමයි එෙහිදී ඔහු සඳහන් කර තිබෙන්නේ. අද දවසේ උපශීර්ෂ වාර්තාව මේ. මේ අතර ඊයේ විවිධ අය විවිධ චෝදනා එල්ල කරනකොට පුරවැසියන් සම්බන්ධයෙන් පුරවැසි භාවයන් සම්බන්ධයෙන් ගෙවිඳු කුමාරතුංග මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසි භාවය සම්බන්ධයෙන් නඩුවක් ඇසීම පිළිබඳ කනගාටුවට පත්වන බව ප්‍රකාශ කළා. එක්සත් ජාතික පක්ෂයෙන් විශේෂයෙන්ම කියනවා අනේ මේ නඩුවට අපේ සම්බන්ධයක් නැහැ කියලා. අපිට අහන්න තියෙන එකම කාරණේයි ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කොයි ලෝකෙ ගිහිල්ලා ආව වුණත් ලංකාවේ පුරවැසියෝ වෙනුවෙන් සේවයක් කරාද නැද්ද? ඒ සේවය වෙනුවෙන් මේ මහත්තුරුන්ට කටල්ල කියන්න තිබුණ නැද්ද? ඔය පෝර්මේ හරියට නැත්තම් ඕක විසිකලා දාන්න මහත්තයෝ මෙයාට දෙන්න පුරවැසිකම දීලා ඉදිරිපත් වෙන්න දෙන්න. ඒක නෙවෙයිද අපේ ඉතිහාසයේ හඬනගා කියන්නේ? මෙයා ඇවිල්ලා අපේ රට ප්‍රස්තවාදයෙන් බේරගත්තා. එයාගේ දේශපාලනට එකඟ නැති හින්දා අපි ආව පරද්දමු. ඒක වෙනම කාරණයක් දේශපාලන වශයෙන්. හැබැයි කරුණාකල්ල පුරවේසිකම පිළිගන්න පුරවේසිකම නැත්තම් පුරවේසිකම දෙන්න. ඒක නෙවෙයිද කියන්න තිබ්බේ? ඒක කිව්වද එක්කෙනෙක්වත්? ඒ කියපු නැතිුන් එක්කෙනෙක්වත් මේ රටේ ප්‍රධාන තනතුරකට ඉල්ලන්න සුදුසුද? මේ රටේ ඒ ත්‍රස්තවාදයේ අවසන් කිරීම සඳහා තමන්ගේ ජීවිතයේ අභියෝගයට ලක් කරපු ඒ වෙනුවෙන් මරාගෙන මැරෙන බෝම්බ කරුවන්ගේ ප්‍රහාරයක් බවට ලක් වෙච්ච ඒ අභියෝගයේ ජය ගන්නකම් නොසෙලීට නායකත්වයේ දුන්න මිනිස්සයාට මිනිස්සයාගේ පෝර්මල ප්‍රශ්නයක් හොයන එකද වැඩි? සරත් ෆොන්සේකා ඇමරිකාවට ගිහිල්ලා හමුදාපති හැටියට ඇමරිකාවට ගිහිල්ලා එහි ගත්තු තීන්දුවක් අනුව ලංකාවට ඇවිල්ලා ජනාධිපති වෙන්නට ඉල්ලන්න. එතකොට එතුමා විශ්‍රාම ගිහිල්ලා නැහැ සරත් ෆොන්සේකා මහත්මයා. එතකොට හමුදා සේවයේ ඉන්න නිලධාරියෙකුට රාජ්‍ය සේවයේ ඉන්න නිලධාරියෙකුට දේශපාලනයට දෙන්න බෑ. මහින්ද රාජපක්ෂ මහත්මයාගෙන් සේදාන නායක හැටියට ජනාධිපතිවරුන්ට ඉදිරිපත් වීම සඳහා විශ්‍රාම ගන්න අවසර ඉල්ලුවම මහින්ද රාජපක්ෂ මහත්මයා ඒ පෝර්මේ අස්සම් කළා දීලා අතට දීලා සුබත් ඇතුවා. ඊට පස්සේ පරාජය කරා. ඒක වෙනම කාරණයක්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්තයාට එදා තිබුණ එතුමා විශ්‍රාම ගන්න අවසරේ නොදුන්න නම් සරත්වංශේක මහත්තයාට ඡන්දි ඉල්ලන්නත් බෑ. එහෙම ඈත ඉතිහාසයේ ආදර්ශයක් සහ මෑත ඉතිහාසයේ ආදර්ශ තියෙන රටක අපි ඉතාම කනගාටු වෙනවා මේ වගේ නඩුවක් මේ රටේ ඇහුවයි කියන කාරණේ.
මේ අතරේ චමල් නාම යෝජනා දෙන්නේ නැහැ. අද උපශීර්ෂයේ අද පුවත්පතින් ජනාධිපති වන අපේක්ෂකත්වය උදෙසා අපමුදල් තැන්පත් කළ චමල් රාජපක්ෂ මහතා නාම යෝජනා බාර නොදීමට තීරණය කර ඇති බව වාර්තා කරනවා. මේ පුරවැසි භාවය පිළිබඳ ගැටලුව මූලික කරගනිමින් ගෝඨාභය මහතාට ජනාධිපතිනි ඉදිරිපත් වීම ගැටලුවක් පැන නැගුණොත් ඒට විසඳුමක් ලෙස තමයි චමල් රාජපක්ෂ මහත්මයා ආවේ. ඉතින් නමුත් මේ ප්‍රශ්නේ අවසන් කියලා එහි සඳහන් දක්වනවා. මේ අතරම බැනර් පෝස්ටර් ඉවත් කරගන්න සියලු අපේක්ෂකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළ තියෙනවා. ජනාධිපතිනට අදාළව සියලුම පෝස්ටර් බැන ඉවත් කරගන්න ලෙසට අපමුදල් තැන්පත් කර තිබෙන අපේක්ෂකයන්ගෙන් මැතිවරණ කොමිසම ඉල්ලීමක් කළ තියෙනවා. තාප්ප පුරෝලා තියෙන්නේ, හන්දි පුරෝලා තියෙන්නේ, වගේම කටවුට් ගාලා තියෙන්නේ හැම තැනකම. ඉතින් මේවා අයින් කරගන්න වෙනවා. ඒ වගේම තමයි මැතිවරණ නීති උල්ලංඝනය කිරීම පිළිබඳ 0112 86212 0112 86265 වෙනුවෙන් ඔය 60ට කතා කරලා කියන්න පුළුවන්. අඩු ගන්න මේක සාධාරණ මැතිවරණයක් බවට පත් කරන්න ඔබ සියලු දෙනා කැප වෙතයි කියලා අද අපේක්ෂක විදිරි ඉදිරිපත් වන බොහෝ දෙනාගෙන් අප බලාපොරොත්තු වෙනවා. විශේෂයෙන්ම ප්‍රධාන අපේක්ෂකයන් සියලු දෙනා ගැනයි මෙහිදී සඳහන් කරන්න. ඔවුන් තමයි මේ පෝස්ට වැඩිපුරම ගහන්නේ, මේ ප්‍රශ්නේ ඇති කරන්නේ. තමා ජනාධිපති වුණෙන් පස්සේ වීමිල සඳහා රුපියල් 50ක සහතික මිලක් නීතිගත කරනවා කියලා සඳහන් කළා. ඇත්තම ගියා 2017 වසරේ මේ සහතික මිල සම්බන්ධයෙන් කතා කරා. තේ මිල සම්බන්ධයෙන්, බී මිල සම්බන්ධයෙන් යහපාලන රජ කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා කියනවා තමන් බලයට පත් වුණොත් මේ දේ මෙවර ලබා දෙනවා කියලා. මම අදහස් කරගෙන සිටිනවා මගේ කරුණුකාරණා අඩංගු ගොවි ප්‍රඥප්තියක් ඉදිරි සති කිහිපය තුළ නිර්මාණය කරලා ඔබලාගේ අදහස් උදහස් වලින් නිර්මාණය වෙන ඒ ගොවි ප්‍රඥප්තියට මමත් ඔබලත් අත්සන් තබලා ගොවියා සහ ජනාධිපතිවරයා අතර සමාජ ගිවිසුමක් ඇති කරගෙන එයට නෛතික බලය ලබා දීලා මෑත කාලේ කෘෂි කර්මාන්තයට සිදුවෙන ඓතිහාසිකම සේවාව ඉෂ්ට කරන්නට මේ සජිත් ප්‍රේමදාස ඇපතප වෙනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. වී ගොවියාට එදා වේල ටුවස් වගේ තීන්දු තීරණ ගන්න ක්‍රමයකට නතු කරන්නේ නැතුව අපි සහතික මිල අනිවාර්යෙන්ම නීතිගත කරනවාමයි කියන එක මේ අවස්ථාවේ මම පොරොන්දු වෙනවා. ගොවි ජනතාවගේ පැතුම රුපියල් 50ක මිලක්. ඉඳුරාමයේ ඉෂ්ට කරන්නට සජිත් ප්‍රේමදාස කැප වෙනවයි කියලා මේ අවස්ථාවේ ඔබලට පොරොන්දු වෙනවා. ඉතින් සජිත් ප්‍රේමදාස ආණ්ඩුවෙත් මුදල් අමාත්‍යවරයා මංගල සමරවීර මහතා නම් මේ කටයුතු කරයිදගෙන ප්‍රශ්න තියෙනවා. මොකද ජනතා මුක්ති පෙරමුණේ ලාල්කාන්ත මහත්මයා, නමල් කුමාර මහත්මයා, නමල් කරුණාරත් මහත්මයා 2015 වසරේ ඉඳලා කරපු ඉල්ලීම තමයි රුපියල් 50ක සහතික මිලක් ලබා දෙන්න කියලා. යහපාලන ආණ්ඩුව බලයට පත් වෙන අවස්ථාවේ මේ සම්බන්ධයෙන් කිව්වා මේ ඉටු කරනවා කියලා. කෙසේ නමුත් අද තවත් පොරොන්දුවක් බවට පත් කළා ලබා දෙන්න සිද්ධ වෙනවා සජිත් ප්‍රේමදාස මහතාටත් මේ අවුරුදු 4න් පස්සේ මේ ආණ්ඩුවේ අලුත් ජනාධිපතිවරයෙක් යටතේ සිද්ධ කරනවා කියලා. අපි බලමු ගොවියට මොකද වෙන්නේ කියලා. මේ අතර තමයි කිසිදු හිටපු ජනාධිපතිවරයෙක් නඩත්තු නොකළ යුතුයි කියලා අන්ද්‍ර කුමාර දිසානායක මහතා ඊයේ දවසේ සඳහන් කළේ. එක කාර්යයක් තිබුණා මට කලින් පුස්කර්ණමැති හැටි රිටී එස් බිසානායක. වෙඩිනව දින රතය පෙට්‍රල් ලීටරයට කිලෝමීටර යන්නේ 5යි. ඒ කාර්යකේ ගමනක් යනවා නම් බවුසරයක් පිටිපස්සෙ තියෙන්න. මම නඩත්තු කරන්න ඕනද? අපි සියලු වාහන ජනාධිපති ලේකම් කාර්යාලයට ගිහලා බාර දුන්නා මේ වාහන අපිට අවශ්‍ය නැත. ඒ මහජනයාගෙන් ගිහින් අපි මහජනගේ දේපලව නාස්ති කරන්න තරම් දෙද පිරිවුණු හෘද සාක්ෂියක් අපිට නැහැ. ඇමතිවරයාට වැය ශීර්ෂයක් වෙන්ුණා. මේ මාසේ ඉඳන් දෙසැම්බර් මාසේ ගත්ත මාස 7යි. මාස 5ක් වියදම් කරලා තිබුණ SB මාස 7ක සල්ලි ඉතුරු වෙලා තිබුණා. මාස 7ේ සල්ලි මේ වෙන මොකුත් මේ හොරකම් නෙවෙයි. අයවැය ලේකණෙන් ඇමතිවරයාට වැය ශීර්ෂකෙ වෙන් කරලා ද මුදල්. ඒ මුදල් මාස 7ක් ඇතුළත ඉතුරු කරලා. දොර දෙකේ ටාටා බස් දෙකක් අරන් දැම්මා. කුසිකර්ම අමාත්‍යංශ සේවකීන්ට මිරිස්වත්තේ ඉඳන් සහ දෙහිවල ඉඳන් අමාත්‍යංශෙට. අමාත්‍යවරයාගේ වියදම් සඳහා වෙන් කරලා ද මුදල්. අපි ඔය කරලා තිබෙනවා. මහජනයාට හොඳ ජීවිතයක් ලබා දීමේ අරමුණේ අපි දේශපාලනය කරා. මේ නාස්ති නතර කරන්න. නාස්ති විතරක් නෙවෙයි. ජනාධිපතිවරයා විතරක් නෙවෙයි. හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්න විශාල වැය ශීර්ෂයක් දරනවා. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ බිරිඳ තාමත් නඩත්තු කරන්නේ ආණ්ඩු වාහන, ගෙවල්, පුරකාවල්, රියදුරු ඔක්කොම ආණ්ඩුවෙන්. ඊළඟ හිටපු ජනාධිපති චන්ද්‍රිකා මෙතිනි එතුමියට කොළඹ ටොරින්ටන් වලින් නිවසක් ලබා දීලා තිබෙනවා. වාහන දෙනවා, ආරක්ෂාව දෙනවා, සේවකයෝ දෙනවා, කාර්ය මණ්ඩලයක් දෙනවා. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මයාට විජේගාම මාවතේ විශාල නිවසක්, කාර්ය මණ්ඩල, වාහන විශාල ප්‍රමාණයක් ලබා දෙනවා. මේ හිටපු ජනාධිපතිවරු නඩත්තු කරන්නත් ජනතාවගේ විශාල වැය ශීර්ෂයක් යනවා. විශාල මුදල් ප්‍රමාණයක් වැය වෙනවා. නඩත්තු කරන්න ඕන කිසිදු හිටපු ජනාධිපතිවරයෙක් අපි නඩත්තු කළ යුතු නැහැ. අපි එතන හැම කෙනාටම ආදායම් මාර්ගයක් තිබෙනවා. ආදායම් මාර්ගයක්වත් නැත්තම් දරුවෙක් සලකන්නේ නැත්තම් අන්න සමාජ ආරක්ෂක අරමුදලෙන් දීමනාවක් දෙනවා ඒ නායකිටක බලාගන්න. අනිත් විශ්‍රාමයට සඳහා දරන වියදම් සියලු වියදම් කපා හරිනවා. මේ රට ගොඩනගන්න නම් මුදුනින් පටන් ගන්න ඕන.
ඒ කතාව තහවුරු කරන කොටස තමයි විසිරුවා හැරියට පසු මධ්‍යම පළාත් සභාවේ කෝටි 30ක ඉතිරියක්. ඒ කියන්නේ ඇමතියෝ ගමන් ද්වේෂසහගත ඇමතිතුමාලා, ඇමතිතුමියලා, මන්ත්‍රීතුමාලා, මන්ත්‍රීතුමියලා මේගොල්ලෝ නැති වුණාම ලාභ ලැබෙනවා මේ ආයතන. මධ්‍යම පළාත් සභාවේ නිල කාලය සීමාව මීට මාස 10කට පෙර අවසන් වුණා. මාස 10ක කාල සීමාව තුළ රුපියල් කෝටි 30ක ඉතිරියක් සිදු කරගන්න හැකියාව ලැබී තිබෙන බව පළාත් සභාවේ ආරංචි මාර්ග කියනවා. මධ්‍යම පළාත් සභාව සඳහා මන්ත්‍රීන් 58 දෙනෙකුගේ නියෝජනයක් තියෙනවා. අමාත්‍යවරුන් 5 දෙනෙකු වෙනවා. මේ සියල්ලන්ගේ වියදම් ගෙවුණු මාස 10ක කාල සීමාව තුළ සිදු නොවීම නිසා මේ ඉතිරිය සිද්ධලා තියෙනවා කියලා තමයි වාර්තා කරන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඉස්සරහට ඇවිල්ලා පළාත් සභා, ප්‍රාදේශීය සභා, නගර සභා, ඒ වගේම පාර්ලිමේන්තු මේ කියන මේ තුනක් මේ වගේ පුංචි රටකට වැඩි කියලා තර්කයක් තියෙනවා. ඉතින් මේ තර්කය අනුව කවුරු හෝ කෙනෙක් අයින් විය යුතුයි. ඒ කවුද කියලා තීරණයක් ගන්න ඕන නම් ඉතාමත් ඉක්මන රටේ ජනතාවගේ සල්ලි ඉතුරු වේවි. අපි වෙලා බලමු. ඉනතුරු අද දවසේ උපුටා දක්වන්නේ මව්බිම් පුවත්පතේ උපශීර්ෂ වාර්තා මහාචාර්ය මැදගොඩ අබේතිස්ස ස්වාමීන් වහන්සේගේ ප්‍රකාශය. ගෝඨාභයගේ ඉදිරි ගමන කිසිදු දුෂ්ට බලවේගයකට වළක්වන්නට බැහැ කියලා උන්වහන්සේ සඳහන් කළා. ඒ අනුව වඩාත් හොඳින් වඩාත් නිවැරදිව තහවුරු කරනවා ජාතික විද්වත් භික්ෂු සංසදයේ සම කැඳවුම් කරු විදියට මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අබේතිස්ස හිමියන් ඊයේ දවසේ. ඒ කුමක්ද වඩාත් හොඳින් තහවුරු කරන්නේ? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති දුරපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉදිරි ගමන කිසිදු දුෂ්ට බලවේගයට වැළැක්විය නොහැකි බව. අපි යමු මේ කතාවලට. ඊයේ දවසේ කතා දෙකක් තියෙනවා. වියත් මග වැඩසටහනෙත් තමයි, වියත් පෞර වැඩසටහන තමයි මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම සිදු කළේ. මේ රටේ මිනිස්සුන්ට තියෙන ප්‍රශ්නේ විධායක ජනාධිපති ක්‍රමය නෙමෙයි. අපිට අවශ්‍ය වෙන්නේ අපේ රටට සමෘද්ධි නොගෙන තමන්ගේ ආර්ථික සමෘද්ධිය ගොඩනගා ගන්න පුළුවන් ආර්ථිකයක් හදලා දෙන මිනිහෙක්, අනුන් හදලා දෙන ඔය කෝච්චි පෙට්ටි ගෙවල් වල නැතුව ඒ වෙනුවට තමන්ට කැමති තැනක තමන්ගේ ගේ හදා ගන්න පුළුවන් අවශ්‍ය පසුබිම හදලා දෙන මිනිස්සේ ලෝකයකට පවතින්න පුළුවන් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන අභිමානවත් රටක් ගොඩනගන මිනිස්සේ ජනාධිපතිවරණයක් එනකොට ජනාධිපතිවරණයේ ඉන්නවා ප්‍රධාන අපේක්ෂකයෝ. ඒ වගේම තව ඉන්නවා සිල්වර් අපේක්ෂකයෝත් එනවා. ඉතින් තව සිල්වර් අපේක්ෂකෙක් විදිහට ඇවිල්ලා ඉන්නවා මේ රටේ හිටපු හමුදාපතිවරයා. මේ පුද්ගලයා මම දැක්ක ඊයේ තියෙනවා වීඩියෝ එකක් දාලා YouTube එකේ අප්ලෝඩ් කළා. බලනකොට එයා තමයි මානුෂීය මෙහෙයුමේ ප්ලෑන් එක හදලා තියෙන්නේ. එතකොට අපේ හාමුදුරුවනේ ජගත් ඩයස්ලා, කමල් ගුණරත්නලා, ප්‍රසන්න සිල්වලා, චාගි ගාල්ලගේලා කරලා තියෙන්නේ දක්කගෙන ගියේකද? සෙබලුන් කියන්නේ දක්කගෙන යන හරක් පට්ටියක් නෙමෙයි කාගේවත් ප්ලෑන් එකකට. ඕ වගේ මිනිස්සු පොල් පිටෙන් කපලා 10 දෙනෙක් විතර පුටුවක් උඩ තියන්න පුළුවන්. මේ අතර බොහෝ දෙනෙක් අහන ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දීලා තියෙනවා. අද දවසේ අජිත් පෙරේරා, අජිත් පෙරේරා මාත්‍යර ඩේලි මීර පුවත්පතේ සිරස්තලේ රනිල් වික්‍රමසිංහ will continue to be PM වාර්තා කරන්නේ එතුමාගේ ප්‍රකාශකයන් සජිත් ප්‍රේමදාස මහතා බලයට පත් උනත් රනිල් වික්‍රමසිංහ මහතා තමයි අගමැති. එහි වෙනසක් සිද්ධ වෙන්නේ නැති බව කියනවා. ඒ කියන්නේ සජිත් ප්‍රේමදාස මහතාගේ ඉදිරි දුරකාරය වෙනත අවුරුදු 5ක දුරකාලය තුළ උනත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා බවද මේ කියන්නේ. ඒදී දක්වා තිබෙනවා there is no issue on the leadership at the moment the current leader will remain for 5 years till 2024 වාර්තා කරන්නේ. 2024 දක්වා ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කරાવි. ඒ කිසිදු ගැටලුකාරී තත්වයක් නැහැ. නායකත්වය පිළිබඳ සම්බන්ධයෙන් ප්‍රශ්නයක් නැහැ. ඒ අනුව වත්මන් නායකත්වය 2024 දක්වාම සිය පාලනය ගෙන යනු ඇති බව හි සඳහන් කරනවා. අහෝ කේදවාචකයක් මංගල සමරවීර මහතාට වෙන නේද? එතුම සමහරට අගමැති ධුරේ බලාපොරොත්තුෙන් හිටියා වගේ දැක්කේ එහෙම වෙන්නේ නැති බව කියන්නේ. අපි ඉන් අනතුරුව අද දවසේ තවත් පුවත්පත් දෙකක සිරස්සල වලට එනවා. ඉන් එකක් තමයි කොස්කොඩ සුජී පොලිස් කුඩුවේදී මත්පැන් පානය කළා. කොස්කොඩ වැඩබලන OIC සහ සැරෙන්ගේ වැඩ තහනම් කළ තියෙන මත්කුඩු ග්‍රෑම් 5ක් සමග අත්තරන් ගොඩගත්ත මේ පාතල නායක කොස්කොඩ සුජී තවත් අයෙකු සමග කොස්කොඩ පොලිස් මැදිරිය තුළදී මත්පැන් පානය කරයයි සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු වාර්තා වෙලා තියෙනවා. රාත්‍රී කාලයේදී තමයි මේ පානය කිරීම සිද්ධ කළා කියලා මේ විදිහට තොරතුරු වාර්තා වී තිබෙන්නේ. අපි මේකම යනවා තවත් ඡායාරූප වාර්තාවක් එක්ක වෙන කතාවකට. ඒ කතාව තමයි ඊයේ TV දරන 14 වන සංවත්සරයේ සමරීම වෙනුවෙන් පැවැත්ුණා මේ ඔක්කොම දේශපාලන කතා පස්සේ කළා. එතන රටේ හැමෝටම වාද ભેද නැතුව එකතු වෙන්න පුළුවන් වැඩපිළිවෙලක්. මොකද මේ රටේ වනාන්තර විනාශය ඉතාමත් ශීඝ්‍රයෙන් සිදු වෙලා තිබෙනවා. අඩු ගානේ 2022 වෙනකොටවත් 32% දක්වා මේ රට වනාන්තර ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් නම්, රටේ හරිත ආවරණය වැඩි කරන්න පුළුවන් නම්, ඒ තමයි අපි හැම දිනාටම ඉන්න හිතෙන රටක් බවට පත් කරන්න පුළුවන් වැඩපිළිවෙල වන්නේ.
යන්න හිතන රටක් බවට වැඩ බොහෝ දේවල් සැකසෙනකොට ඉන්න හිතන රටක් බවට අප මේ රට පත් කරන්න හැමදෙටම ආරාධනා කළා. මේ එකතු වෙච්ච පිරිසෙන් කොටසක් කිහිප දෙනෙක් පුංචි දරුවෝ සෙල්ෆි චාරූපයක් අරගන්නව වෙනුවට තමට අම්මට කියලා චාරූපයක් අරගෙන මේ විදිහට එවලා තිබුණා. මේ චාරූපයත් එක්ක ලෝකේ එකම මේ විදිහට එකම දවසක ඒ වගේම එකම කාලයක එකම අරමුණක් ගස් හිටවීම කියන අරමුණ වෙනුවෙන් එකතු වෙච්ච පිරිසක් සමන් වෙන බලගැන් වෙන ෆොටෝ ඇල්බමය හැදෙනවා. දැනටමත් ඔබට බලන්න පුළුවන් මේ විවිධ අය ඒ වෙනුවෙන් එකතු වෙලා හිටිය ආකාරය. කුඩා දරුවෝ, දෙමව්පියෝ, ගුරුවරු, වැඩිහිටියෝ, ඒ වගේම පාසල්වල අම්මල තාත්තල මේ සියලු දෙනා එකතු වෙලා හිටියා මේ වැඩසටහනත් එක්ක. ඉතින් ඡායාරූප විශාල ප්‍රමාණයක් ලැබිලා තියෙනවා. තවමත් ඡායාරූප ලැබෙනවා. 14 වෙනිදා වෙනකම් මේ ඡායාරූප ඔබට එවන්න පුළුවන්. අපි මේ ලෝක වාර්තාවක් තියන්නට යන්නේ කාත් එක්කවත් තරඟයකට නෙමෙයි, රට හදන්න, පරිසරය හදන්න, පරිසරය සුන්දර කරන්න කොහෙද තරඟයක්. ඉතින් ඒ හින්දා අපි හැමෝම එකතු වෙන්නේ හැමෝම දැනුවත් කරන්න, පෙරගස්වන්න සමාජයට මේ අපේ sannivedana කාර්යභාරය ඉටු කළා. මේ රටම ටීවී දෙරණ අවුරුදු 14ක් යන වෙලාවේ වැඩිම පිරිසක් බලන රූපවාහිනී නාලිකාව විදිහට හැමෝටම එකතුලා කරන්න පුළුවන් වැඩක් විදිහට එකතු වෙන්න. තරංගයක් නැහැ, ඔබත් වවන්න, අපිත් වවමු, හැමෝම වවමු. රටේ හැමෝටම ආරාධනා කරනවා රට ගොඩ නගමු, රට වෙනුවෙන් කැපවෙමු කියලා. අද මවෙන් පුවත්පතේ උපශේෂ වාර්තාව. අලි මැරිල්ලට මගේ සම්බන්ධයක් නෑ. කවුරු හරි එහෙම කිව්වද? මේ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතාගේ අදහස් දැක්වීම. හබරන් ප්‍රදේශයේ ඇතින්නියන් 6 දෙනෙකු වනාලියෙකු මේ යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බව, මේ සිද්ධියට තමන්ගේ සම්බන්ධකමක් ඇති බවට සමසලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා කළ ප්‍රකාශය ප්‍රතික්ෂේප කරනවා කියලා අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතා ප්‍රකාශ කරනවා. අද දවසේ මේ පුවත්පතේ වාර්තාව ගෙනෙන්නේ ඉතින් ජනතා මුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා මේ චෝදනාව එල්ල කරලා තියෙන්නේ. මේ අතර මේ පළාත් සභා මන්ත්‍රීතුමා මේ අතර පහශිෂ්‍යත්වයේ ගල්ගමුවේ අදීශ සහ නෙතුමිට ලකුණු අදීශ නෙතුම්ට ලකුණු 199ක් ලැබිලා තිබුණා. පහශිෂ්‍යත්වයේ ඇත්තටම ලකුණු සීමාව නෙවෙයි නැත්නම් 1 2 3 4 දැන් ලැබෙන්නේ නැහැ. ඒවා අහිමි. ඒ හින්දා වැඩිම ලකුණු ගත්ත දරුවා කියලා ඉවරලා අපිට කියන්න පුළුවන් අදීශ නෙතුම් ලකුණු 199ක් ලබාගෙන තිබෙනව දැනට වෙන වාර්තා අනුව. ඉහළම ලකුණු ලබාගෙන තියෙන අගෝස්තු 4 පැවතිච්ච පහශ්‍රේණියේ ශිෂ්‍යත් විභාගයේ ප්‍රතිඵලම් අනුව ඊයේ නිකුත් කරපු ප්‍රතිඵල අනුව මේ දරුවා ඒ අනුව මෙවර විභාගයේ 332179ක් පෙනී හිටියා. මේ දරුවෝ අතරින් මෙවර විභාගයේ දිවයිනේ ඉහළම ලකුණු ලබාගත් සිසුන් 10 දෙනා හෝ දිස්ත්‍රික්ක වශයෙන් ඉහළම ලකුණු ලබාගෙන සිසුන් 9 නොක කරන බව විභාග දෙපාර්තමේන්තුව කියපු වෙලාවක අපිට වාර්තා වෙච්ච තොරතුරු තමයි මේ. අපි යමු කතාව අහලන්න මොනවද කිව්වේ කියලා බලන්න මේ ජයග්‍රහණි ගැන. මට කියන්න තියෙන්නේ ශිෂ්‍යත් විභාගේ ලියන්න සිටින සියලුම නංගිලා මල්ලිලාට හොඳින් පාඩම් කටයුතු කරලා ශිෂ්‍යත් විභාගේ ඉහළින්ම පාස් වෙන්න කියලා. ඒසේ කතා කරනකොට අපි යනවා මාබිම් පුවත්පතේ සිරස්සලට. තාවුල්ලාගේ සහය ගෝඨාභයට අදවසේ වාර්තා කරන්නේ ඒ අනුව ජාතික කොංග්‍රසයේ නායක එල්.එම්. තාවුල්ලා මහතා සියස් පූර්ණ සහය ගෝඨාභය රාජපක්ෂ මහතාට මෙවර ජනාධිපතිව ලබා දෙන බව සඳහන් කරනවා. ඒ වගේම තමයි අපි උපුටා දක්වන්නේ ඊළඟ උපශීර්ෂ වාර්තාව. ලෝක ජනාවාස දිනය සමරනවා අද දවසේදී. අනුව ආදර්ශ ගම්මාන 101ක් මේ එකම නිර්මාණය වෙනවා. අද උපුටා දක්වන්නේ දිනමෙන පුවත්පතේ උපශීර්ෂ වාර්තාවයි මේ පිළිබඳ තොරතුරු වාර්තාව විදිහට. අපි අද අරුණ පුවත්පත අපූරු කතාවක් වාර්තා කරන මේ කතාව වාර්තා නොකරම බෑ. මේ වියන්ගොඩ මහත්මයයි ඒකම චන්ද්‍රගුප්ත මහත්මයයි අගමැතිතුමාගේ ආරක්ෂාව ඉල්ලපු පුවත. ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුරවැසිභාවයෙන් අභියෝගයට ලක් කරමින් අභියාචනාධිකරණයේ පෙත්සමක් ගොනු කරලා තියෙනවා. මේ පෙත්සම් ප්‍රකාරව ඒ පෙත්සම සම්බන්ධයෙන් වාර්තාවක් ලැබුණා. කෙසේ වෙතත් ඒ පෙත්සම ගොනු කරයින් පස්සේ යම්කිසි ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙනවා කියලා තමයි ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවර විශේෂ ආරක්ෂාව කියලා තියෙන පෙත්සම ගොනු කළ දිනේ පටන් තමන්ට එල්ල වූ තර්ජන පිළිබඳ සලකලා මේ විදිහට ඉල්ලලා තියෙනවා අගමැතිතුමා. ඉතින් අගමැතිතුමා හිතවතුන් විදිහට සහය දෙයිද නැද්ද කියන දන්නේ කෙසේ නමුත් ඔවගේ මේ වගේ පෙත්සම් ගන්න ගියාම ආරක්ෂාව දෙන්නේ නැහැ. ඉස්සරහට ඔය වගේ ප්‍රශ්න ඇති කරන පෙත්සම් කිහිපයක් යොමු කරාම ඕනම ආරක්ෂාව බලාපොරොත්තු වෙන කෙනෙකුට ආරක්ෂාවක් ලබා ගන්නත් පුළුවන්. ඇත්තටම එතුමාට ප්‍රශ්නයක් තියෙනවද අපි දන්නේ නැහැ. මොන හරි එම් ප්‍රශ්නයක් තියෙනවද දන්නේ නැහැ. පුවත්පත නම් කියන්නේ තුමලා ඉල්ලලා තියෙනවා කියලා. අපි යනවා දැන් FM දෙරණ දඹදිව වරම් චාරිකාවට. මොකද මේ වෙන විට අපේ අම්මලා තාත්තලා කොහෙද ඉන්නේ කියලා බලන්න පුළුවන් දෙරණරණ බැලුවොත් තමයි.
මේ මොහොත වන විට පුරා දින 13ක් දඹදිව තලයේ සිසින් දැක වන්දනාමාන කරගත් අපමහා තථාගත බුදුපියාණන් වහන්සේ වැඩම කොට සිට තැන් සිසින් දැක වන්දනාමාන කරගත් අපේ අම්මලා තාත්තලා කිමින් අවසාන දින කිහිපයට තමයි ළඟා වෙලා තියෙන්නේ. දැන් ඔබට පෙනෙනවා ඇති අපමහා තථාගත බුදුපියාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍ර දේශනාව දේශනා කළ ස්ථානයේ අද දවසේ මේ විදිහට වන්දනාමාන කරගන්න අම්මලා තාත්තලා මින් අනතුරු අපි රැගෙන යන සූදානම් ජනාධිපති මන්දිරය නරඹන්න. ඒ විතරක් නෙමෙයි ඉන්දියාවේ අධ්‍යාරක්ෂිත කලාපයට ඇතුළුලා මේ දිල්ලි නගරයේ සිරි නැරඹීමේ අවස්ථාවත් අපි මේ අම්මලා තාත්තලාට උදා කර දෙන්නට අමතක කරන්නේ නැහැ. FM දෙන්න දඹදි වන්දනාවරම් 8 වෙනි අදියරත් දැන් ක්‍රියාත්මක කර තිබෙනවා. ඔබටත් පුළුවන් ඒ සඳහා අවස්ථාව උදා කරගන්න. ඔබත් FM 92.2, FM 92.4 FM දෙන්න ශ්‍රවණය කරන්න මේ උතුම් භාග්‍ය සම්පන්න අවස්ථාව උදා කරගන්න කියලා අපි ඉන්දියාවේ සිට මතක් කරමින් සම්බන්ධතාවය ලබා දෙනවා කොළඹ පිහිටි TV දෙරණ ප්‍රධාන පාලක මැදිරිය වෙතට. බුද්ධගයා කන්න පින්කම සමග දඹදිව වන්දනාවට ඔබත් ඉන්න ශාන්ති ට්‍රැවල්ස් අතුල් කොටේ 0711 376 376. අද අන්තිම දවස. අද මෞරට බලා පැමිණීමට වුන් නියමිතයි. කෙටි විරාමකින් අනතුරුව බලමු කාට වුන්. අපි ෂෙයා කරගමුද? කවුද කන්නේ අච්චාරු? මටත් දෙනවද? මම හෝම්වර්ක් වලට උදව් කරන්න. ඔයාලා දෙන දෙයට වඩා පොඩ්ඩු කන්නාස එයාලට ආසදේ. හඳුන්වා දෙන සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 1-2-3. දත්කුර වලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. ෂෝක් අච්චාරු එක අම්මා. අච්චාරු? සිග්නල් 1-2-3. දත්වලට එක්ස්ට්‍රා සැලකිල්ලක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට්. රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි. සැබෑ පැහැය ආරක්ෂා කරයි. මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය. ඕල් අවුට්. රෙදිසෝදන ධීරය. ඔබේ උත්සාහය තියුණු වෙන තරමට ඔබේ ශරීරයේ උත්සාහයට අභියෝග කරයි. ක්ලියර්මෙන් සමගින් නැගිටින්න කාලයයි මේ. සාමාන්‍ය ෂැම්පුවලට වඩා දෙගුණයක් ක්‍රියාකාරී ක්ලියර්මෙන් ඔබත් සමග ඉස්සරි වලට එරෙහිව සටන් වදි. ක්ලියර්මෙන් ලොවංකේකේ මෙන්ස් ෂැම්පු. මොකද මගේ ඔෆිස් එක? මම ડોක්ටර් මාක පෙරේරා, සාගර ජීව විද්‍යාඥවරියක්. මේ මගේ ලොකුම සතුට. ඒත් මගේ කෙස් කලමට ඒක සතුටක් නෙවෙයි. මූදු හුළඟයි, සැර අවුවයි නිසා. ඒකයි මම සන්සිල්ක් සොෆ්ට් ඇන් ස්මූත් ෂැම්පු පාවිච්චි කරන්නේ. එහි ඇති බිත්තර ප්‍රෝටීන් මගේ හිස කෙස් මුල සිටම පෝෂණය කරනවා. ඩොක්ටර් මාකා, නව සන්සිල්ක් දවස පුරාම සුමුදු සුසිනිදු කෙස් කලඹක්. වෙජිටේරියන්ද? නෑ. ඔව්, කැරට් තමයි කැමති. කැරට්? ඇයි? පාවෙද්ද? එතකොට බොන්නේ? බොනවනම් බොන්නේ තේ තමයි අංකල්. ඔය රෝසා. රෝසා කිව්වේ අංකල්? ඉදර හිටිය රෝස කැකුල රෝසද? පෙම්මදිරා සාරු සාරු බීල මොටද රෝස නැතුව රෝසා නැද තාත්ති? රෝසා කහට ගත සිත උණුසුම් කර රස නහරපු උදයි. කීල්ස් අපි නැවුම් වෙන්නේ ඔබ නිසාමයි. ඔබේ සම බිලිඳු සමට වඩා 30%කින් ඝනකම වැඩි. ඒ නිසාම සමේ තෙතමනය ගැඹුරෙන් රඳවා ගත යුතුයි. Vaseline D Presto ඔබේ සමට අවශ්‍ය තෙතමනය දස ගුණයකින් ලබා දෙමින් ඔබේ සම පෝෂණය කරයි. Vaseline ඔබව සුරකින සම සුරකින. Mom's Kitchen එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටම් බිරියානි. ඒක චැලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්. වඳින්නම් රෙස්ටොරන්ට් වාගේ, හැබැයි රස ඊටත් වඩා රසයි. કૃતિમ පාට કૃતિમ රසකාරකත් නැහැනේ. No chef special biryani mix. නැවුම් කුළුබඩු පදමට මුසුලි යති නිසා, ගෙදර හදන බිරියානි රෙස්ටොරන්ට් එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටොරන්ට් එක Mom's Kitchen. මේන් කැරක්ටර් එකට මෙයාමනේ ගන්නෙ. පේනවනේ. නැනතර අක්කි, නැනතර නංගි. ඔය විදිහට දිදුලන්න බබලන්න මොකක් හරි රසක් තියෙන්න ඕනි. රසක්? දිදුලන්න
බබලන්න හිත ලස්සන නම් ඕන කෙනෙක් දිදුලනවා බබලනවා රුවේද එක්ක ඒ ලස්සන තවත් වැඩි වෙනවා සුභා දාමේ ශාකශාර ඖෂධීය යහගුණෙන් රුවේද සැමදා දිදුලන සමකට රුවේද සැමදා දිදුලන සමකට දැන් SLS සාතිකයේ සමගින් රීමාස්ටර්ලා සෙට් යෝගට් Be healthy be active නයනකේ නංගි ඩේලි සටනකේ දෙන ඔයාලා වගේ ඇය වෙනුවෙන් අපි අලුත් වැඩපිළිවෙලක් කරන්නේ. දැන් බලන්න නංගි අද රුපියල් 5ට මොනවද කරන්න පුළුවන්? මට නම් හොඳටම ඇති. ඒ කොහොමද? එන්නකෝ පෙන්නන්න. මේ විදිහට වතුරේ දිය කරලා ගත්තා නම් උදේ වරුවටම ඇති. මේ මේක හවසට. උදේටයි හවසටයි රුපියල් 5යි. මරු වැඩපිළිවෙල. උදේ සවස තෙල් නිදුල් කන්දට වින් ලික්විඩ් ඩේලි පැක් දැන් රුපියල් 5කට. Dialog per day home broadband router එක. දැන් GB එකක් රුපියල් 25 සිට. Dialog අනාගතය ආදායි. දැන් Netflix Saturday. හඳුන් වදින ප්‍රිම කොත්තමි hot and spicy chili blast bowl noodles. The fun in a bowl. දැන් දිවින පුරා. Dove conditioners ආවේමෙන් පුරකෙස් කලඹකට 100% පෝෂණීය සත්කාරයක්. ට්‍රිපල් එන්සයිම ක්‍රියාකාරී ඕල් අවුට් රෝස සහ පිවිතුරු මල් සුවඳ විහිදුවයි සැබෑ පැහැය ආරක්ෂා කරයි මැෂිමින් හෝ දෑතින් සෝදාගත හැකිය ඕල් අවුට් රෙදි සෝදන ධීරය දෙරණ අරුණ ශ්‍රී ලංකස් බ්‍රෙක්ෆස්ට් ෂෝ හල වෙලා නම් සෑහෙන මදි නමුත් කාටුන් කියන්නම වෙනවා දවසේ මේ හොරේර කාටුන්නේ මුලින්ම මේ ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් චෝදනා නැහැ කියන්නේ කිරියල් දැන් ජාත්‍යන්තරයෙන් නැහෙන්නේ කංකම්බුරු සින්සින්ඤෝරු කියන කතානේ නේ මං කියන දේ අහනවද කියලා නේ අහන්නේ කියලායි අපේ හොරේර කියන්නේ මේ අද මර්සිපාල කාටුනේ කවින්ද ජයවර්ධන කියනවා දිල්රුක්ෂි ගැන ඩයස් ගැන යාලා හිතා හිටිය චිත්‍රය බොහොම වෙනස්ලු කට හොල්ලන්නේ නැති චිත්‍රයක් වෙයි කියලාද හිතන් හිටිය කියලා අද මම බිමහනවා ලංකාදීපේ සරදම් රවි එස් එෆ් සද්දනේ වෙල්ගමටත් එහෙමද දන්නේ නැහැ දැන් ඉස්සරහට වෙල්ගමටත් එහෙම වේවි අද දරන වෙබ් අඩවියේ සිංහල කාටුනේ කියන විදියට වෙබ්බුවා කාටුනේ කියන්නේ අනේ පුටුව තියන් හිටියා මටත් ටිකක් වාඩි වෙන්න පුටුව දෙන්නකෝ කියලා අපේ ජනාධිපතිතුමා කොහෙද අත තියන් ඉන්නොට පොහට්ටුව අරන් ගියා ටටා බයි කියලා කෙසේ වෙතත් දැන් එකතු වෙනවා කියලායි කියන්නේ දෙපළ බලමු වමට සිග්නල් දාලා දකුණට හරවයිද එහෙම නැත්තම් වමෙන්ම යයිද කියලා ජනාධිපතිතුමා අද පලාමල්ල එතුමා පිරිනිවන් පෑවට පස්සේ ශ්‍රී ශරීරයට පුද පූජා පවත්වන්න චෛත්‍යයක් හදන්න කියලා ශ්‍රී මුකෙන් වදාරලා නැද්ද මේ මෑත කාලේ කරපු ඉතමත් කනගාටුදායක ප්‍රකාශයක් ඉතින් ශ්‍රී මුකය නම් බුදුන්ට පමණි අපිට කොහෙද ශ්‍රී මුක අපි බලමු ඉතින් ශ්‍රී මුකය ගැන කතා තවදුරටත් ඉදිරියේදී ශ්‍රීකාන්තගේ දූපත දැන් අපි එන්නේ අප්පච්චිත් කියනවා බං අධිකරණයේ ස්වාධීනයි කියලා එහෙනම් අරයට බය නැතිව උසාවියන්න පුළුවන් සර් කියලා කියන්නේ අද දවසේ කාටුනේ අප්පච්චිත් උසාවිය දැන් කියනවනේ නිදහස් කියලා නේද ඩොක්ටෝක් බිම්මට්ටම තම්මැට්ටම ඉන්නවා කියන අරය අලුත් ගමනක් යනවා කියලා කියන්නේ බිම්මට්ටම තම්මැට්ටම කියපු ගමන් මතක් වෙන්නේ කවුද සජිත් මහත්මයා ඒ වුණාට යාවටේ ඉන්නේ පරණ සෙට් එකමනේ කියලා කියනවා ඉතින් අජිත් පීරේර මහත්මයා මේ දැන් පොඩ්ඩකට ඉස්සෙල්ලා කියලා තියෙන ලංකාදීප ලෙලි මිර පත්‍රේ අගමැතිතුමාම තමයි අගමැති කියලා 24 වෙනකන් නේද මෙන්න සමයන් දැන් ඇත්තටම සර්ලගේ අපේක්ෂකතුමා මොනවද මේ කරන කතා ඔබ කොහොමද දන්නේ එයාවත් දන්නේ නැහැ එයා කියන කතා කියලා මේ සමයන් කාටුණිය කියනවා දැන් ජනරාණි බෝම්බ පියක් ගැන කටකතාවක් යනවලු නේද රාණි කියන පොඩ්ඩක් ඉන්න බලන්න කොහෙද ඔය දුවන්නේ හරෙන්ගේ තාත්තගෙන් අහන්න දුවනවා බෝම්බ පියක් තියනවද කියලා නැහැලුනේ ඔක කුමන්ත්‍රණයක් කියලා හරෙන්ගේ තාත්තා කියලා හරෙන් ප්‍රනන්දු මන්ත්‍රීතුමා ඇමතිතුමා කියලා තියෙන්නේ සෙල්ලන්ද කොල්ල සුමති බාල ජෝති බාල සජිත් කියනවා යාගේ මුඛය ශ්‍රී මුඛය කියලා අප්පට සිරි එතකොට මොකක්ද බං කියන්නේ අදෝ මුඛයට කියලා අහනවාද දවසේ අර නුවත් පතේ කාටුනේ අවියන සුවරිස් දාසපෝලානේ කාටුනේට මෙන්න සමන දාස උන්දගේ ගෙදරට ගිහිල්ලා සුවරිස් බලපන් සුවරිස් එකෙක් ආවේ නැනේ කවුද දිනන්නේ කියලා අහන්න දැන් මේ වෙන වෙන කට්ටියගෙන් අහා යන මගෙන් අහන්න ආවේ නැහැ කියලා කියන්නේ මේ අතර බෙම්පියා දසරාජ ධර්මෙන් රට පාලනය කරන සජිත් මහත්මයා කියනවා එතකොට සර් අල රිච්චවි දැන් ඉවරද කියලා තමයි මේ අහන්නේ අද දවසේ කාටුන් ගොඩක් තියෙනවා කියා ගන්න විදිහක් නැහැ මෙන්න අද 30 20 ගේ නෑ අපි ඉරිස්සල යමු 16 ගේ කාටුනේ ජනාධිපතිවන් ලැයිස්තුව දිගාරගෙන දිගාරගෙන යනවා මේ මාගල අපේ මැතිවන්න කොමිසමේ සභාපතිතුමා අවසන් කරනවා hina වැස්සෙන් අද දෙඤ්ඤම් බැටේ අදහස සිත තුල රඳා
ගැහුවා පෙත්සමක් එය විසි උණුහන්දා. රෙදි ඇඳගෙන යන්නේ කොහොමද අනේමන්දා. එගැන වගක් නැත රෙදිනවා දිනහන්දා කියල කියනවත් දවසේ අඩන දෙවලක් ගැටේ ගැව උසාවයේ කතාවය ගැන කෙටි රාම ගෙනන්තුරුව ලෝකය සහ ලෝකයෝ. මම්ස් කිචන් එකට ආරාධනා. මොනවද හදන්නේ? ඔය ආසම රෙස්ටුරන්ට් රස්ටම් බිරියානි. ඒක චැලෙන්ජ් එකක්. පුළුවන්ද? ඔව්. සුවඳින්නම් රෙස්ටුරන්ට් වාගේ. හැබැයි රස ඊටත් වඩා රසයි. කෘතිම පාට කෘතිම රසකාරකත් නැහැනේ. නෝ ෂෙෆ් ස්පෙෂල් බිරියානි මික්ස්. නැවුම් කුළුබඩු පදමට මුසු වී ඇති නිසා ගෙදර හදන බිරියානි රෙස්ටුරන්ට් එකේ වගේම රසයි. ටවුන් එකේ තියෙන අලුත්ම රෙස්ටුරන්ට් එක මම්ස් කිචන්. මගේ මුහුණේ ඔයිලි පෙනුමක් ඇත්තෙම නැහැ. දීප්තිමත් දවසේ හැම වෙලාවකම. කෙස් කරන්න පුළුවන් දේ ඇයි කියලා. නව පොන්ස් ලයිට් මොයිස්චරයිසර් ක්‍රීම්. විටමින් E සපිරෙන පෝෂණ.